पाले दे रखा है बस नाला के लिए और बोल बदले में रह करा दे बाबा ते बढ़िया रह दे डाल दे के ना मैंने के मैं और क्या चाह आउट ऑफ द रैंक मैं इधर दिए जाए आउट नहीं पसे आउट ऑफ द रैंक सवार को मार पाले लगा कर देना अभी मारा एक तो मैं बता मैंने पायलट को क्या करते हैं बुल्ला मगे मगे दावा मगे तेरे से जो बुद्धदार दे गया ना आए भी ना समस्या कैसे से ලබා දෙන්නකෝ මම දන්නේ නේ ධම්මපදී ගාත මේ ඔව් හරි හොඳයි දෙන්න ඔව් සිච්ච බිකු ඉමන්නාවන් සිතාතේ ලහු මොස්සති ජෙත්වා රාගංච දෝසංච තතෝ නිබ්බාන මේ නිසි කියන ධම්මපදී ගාතාවේ තේරුම අහන්න ධම්මපදයේ ගාථා ගොඩක් තියෙනවා ධම්මපදයේ කියලා කියන්නේ පසු කාලීනව රචනා වෙච්ච පොතකයක් බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනාවල ඒ කියන්නේ ධම එක එක අය ඒක දැකපු ආකාරයට කැටි කරලා යම් යම් උපමා උදාහරණ සහිතව මේ මේ විදිහට ගාථා විදිහට ලියලා තියෙනවා ඉතින් මේ මොන ගාථාවෙන් ගත්තත් අපට ඒකේ අවසානයේ හිතන්න තියෙන දේ තමයි सिच्च भिक्खु इमन्नावन् सित्ताते लहु मेत्तसि जत्वा रागंच दोसंच ततो निब्बान मे हिसि निब्बान वेन्न निब्बान वेनवा कियला कियन्ने बान तुनकिन् मिदि निदहस् वेनवा मे बान तुन तमयि राग बान देश बान मोह बान ए कियन्ने पिरि ओबे पिरि लोकय क्रियात्मक वेला ओब तुल सुख वेदनावक् एति उनहम ඒ වේදනාව ඔස්සේ ගති වලින් දෙන තල්ලුවෙන් වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් ජනිත කරගෙන රාග ගතියක් ඉපදෙනවා ඔබ අකමැති දෙයක් වුණාම ඔබ තුල දුක වේදනාවක් ඇති වෙලා ඒ ඇති වෙච්ච දුක වේදනාව ඔබේ ගතියක් නම් ඒකට පටියක් ඇති වෙලා මේක මෙහෙමම වෙන්න ඕනි මෙහෙම තමයි වෙන්න ඕනි මම කැමති මෙහෙමමයි කියලා ඒ තමන්ගේ ලෝකයක් එක්ක ගලපමින් ඒකට ගැටිලා වේගයක් වේදනාවක් ආවේගයක් ජනිත වෙනකොට දේශගතියක් නිර්මාණය වෙනවා ඔය තිරි ලෝකයේ අතිරි ලෝකයේ අතර මනමන අන්තගාමීව මනමන යනකොට මෝහගතියක් නිර්මාණය වෙනවා මේ රාගගති දේශගති මෝහගති කියන गति वलिन तमाई बान हेदेन्ने संसार गमनट ऐंदेन्ने दें गोम बान कियन वने ए बान हिंदा तमाई गोना ए बान ओसगेन तमाई गमने येदेन्ने एना अपिट बे गमने येदेन्ने अपि तुल एत्विन बान तुन तमाई राग बान देश बान मोह बान कियन मे गति गति तुना कियल पेन्नु वाट पिंवतुनी राग गति एत्तुले तियन वा नाना विदु गति ඊර්ෂ්‍යාව ආදරය ඒ වගේ ප්‍රේත බව තද ආසාවන් මේ ඔක්කොම රාගය කියන ගති පොඩි ඇතුලේ එක එක විදිහේ සියුම් සියුම් විදිහට වෙනස් වෙනස් ආකාරයේ කැලස් ධර්ම තියෙනවා. දේශය කියන්නේ එක ගොඩක් වුණාට මේක ඇතුලේ ඊර්ෂ්‍යාව කුහකකම කෝධය වෛරය ඒ වගේ එක එක ආකාරයේ සියුම් විදිහට එන කැලස් වර්ග ගොඩාක් තියෙනවා. मोहे कि अन्य देखा पोद कुल के
එනම් මේ බාන් තුන ඔබ තුල හැදෙනවා ඒකම තමයි ගති හැදෙනවා කියන්නේ ඒකම තමයි සම්උපදිනවා කියන්නේ ඒකම තමයි ආසව සකස් වෙනවා කියන්නේ ඒකම තමයි කර්ම බීජ උපදිනවා කියන්නේ එනම් මේ රාගංච දේ රාගංච දෝසංච කියලා ච කියලා කිව්වේ මනසේ රාග මත්තලා ගෑවි ගෑවි තමන් කැමති දේම ඉෂ්ට වෙනකොට පිරි අන්තට ගිහිල්ලා රාගංච අපිරි අන්තට ගිහිල්ලා දේසංච වෙවි මේ ඇති වෙන බාන් තුනේ නී නිදහස් වීම තමයි නිබ්බානම් මේ කියලා කියන්නේ ඒක සිච්ච මෙතන දැන් මෙතන මේ පරිවර්තනේ නම් තියෙන්නේ වෙනමම තේරුමක් ඒකේ ඒකේ දැන් කියන්නේ අපි මේ ගති ටික හද හදා මේ මේ මුහුදක් වගේ මේ සයුරක වගේ සංසාර සාගරය කියලානේ අපි කියන්නේ මේ බැමි තුනේ බද්ධ වෙවි මේ සාගරයට ඇති වෙලා තියෙන එකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ මේ බාන් තුන නිබ්බාන කිරීමෙන් කියන එක තමයි අපිට මේ ගාථාවේ සැබෑ තේරුම විදිහට ගන්න වෙන්නේ මේ ලියලා තියෙන තේරුම නම් වෙනස් තේරුමක් ගොඩක් කලාවට තියෙන්නේ ධම්මපදයේ ගොඩාක් ගාථා ත්‍රිපිටක පරිවර්තනය වගේම මතු පිටින් පරිවර්තනය කරපු අර්ථ තියෙන්නේ ඒ පද බැලුවා කියලා ඒ තේරුම් බැලුවා කියලා නිබ්බානගාමි මාර්ගයේ ඔබට දකින්න බෑ පින්වතුනි. මොකද වචන වලින් දකින්න පුළුවන් නම් බුදු පියාණන් වහන්සේ පොත් දුසි පොත් ලක්ෂ ගණන් මුද්‍රණය කරනවා. උන්වහන්සේ කිව්වා මේ බුද්ධ භාෂිතය වෙන පරිවර්තනය කරන්න එපා පොත්පත්වල ලියන්න එපා කියලා. මොකද මේක ලියලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පරිවර්තනය කළා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. චාට් ගහලා වගු බෙදලා මේ මේ වචන වලින් කරුණු කාරණා පාඩම් කරන දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙය ප්‍රායෝගිකවම තමන් තුළින් දැකගෙන තමන් දරන ස්වභාවය තුළින්ම මේ දහම දැකීමෙන්මයි ඒක භාවිතා වෙන එක තමයි භාවනාව කියලා කිව්වේ. භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය වෙලා මේ ධර්මතාවය තමන් දරන ස්වභාවයට ගලප ගලපා තමන්ගේ ගති තුලින් රාග බාණෙන් දෝෂ බාණෙන් මෝහ බාණෙන් කියන මේ පටිවලින් බාණ කියන්නේ පටියම තමයි බාණක් නේ දාලා තියෙන්නේ ඔය පටියම තමයි මම මෙච්චර වෙලා කතා කර පටියම තමයි මේ බාණ ඔය බාණෙන් නිදහස් වෙවි යන්නයි මේ ධම්මඟ පෙන්නලා තියෙන්නේ ඒකට ගොඩාක් කලාවට කරුණු කාරණා මහා දේවල් දැන පොත්පත් අරගෙන මේවා තින ගාත පාඩම් කරලා තේරුම් ලියාගෙන සූත්‍ර දැනගෙන ඔබ යනවනම් මේ නූතන අධ්‍යාපන ක්‍රමය තුල හිර වෙලා අර චින්තනයේ වහලෙක් වෙච්ච ඔබට ඔබේ විමර්ශන හැකියාව මොට වෙලා තින ඔබට අන්නේ ඒ වගේ ලියලා කියලා පාඩම් කරලා වගු ගහලා සටහන් අරගෙන යන්නේක හොඳට හුරු මොකද අපි ඒක තමයි එක වසරේ ඉඳන් 13 වසර වෙනකිනුත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තුලුත් පුරුදු වෙලා තියෙන්නේ කටපාඩම් කරලා විභාග ලියලා කරුණු කාරණා ඒ තුලින් දකින්න මිසක ප්‍රායෝගික ජීවිතයේ දකින විමර්ශන හැකියාව අපේ මොට වෙලා තියෙනවා නූතන අධ්‍යාපන ක්‍රමයේ තුල. අනේ එහෙම හැදිච්ච අය තමයි මෙතන මේ අපි හැමදෙනාම ඒ අධ්‍යාපන ක්‍රමයට අනුගත වෙලා ඒකෙන් ඒක අත්දැකපුවයි. ඒ අත්දැකීමම හදන මෙතනත් පාවිච්චි කරා. එහෙම වුණොත් එන්නේ අපි පොතින් පතින් කරුණු කාරණාවලින් යන්න වෙනවා. කවදාවත් සූවිසි ගුණ පාඩම් කරා කියලා, ධම්මපදේ ගාත පාඩම් කරා කියලා, සූත්‍ර පාඩම් කරා කියලා, ඔබ කරුණු කාරණා දැනගෙන මහා උගතෙක් ලොක්ෙක් වුණා කියලා මේ ධහම දකින්න බෑ කිව්වතුනි. ප්‍රායෝගිකවම පටිච්ච සමුප්පාද ධර්මතාවයේ ඔබ තුළින් දකින්න ඒ වචන මුකුත් නැත. අනිච්ච දුක්ඛ අනාත්ත ධර්මතාවයේ කෙනෙක් තව කෙනෙකුට කියලා දෙන්න බෑ. ඒක වචනවලට පෙරලන්නත් බෑ. ඒක දැක්මක්. ඒ දැක්ම ඔබ තුල දකින තාක්කල් ඔබේ පැටිය ගැලවි ඔබ තුල නිවීමක් සැනසීමක් ඇති වෙනවා. අන්නේ ඒකයි පටිච්ච සමුප්පාද ධර්මතාවයේ ඔබ දරණ ස්වභාවයට ගලපනවා කියන එකයි දහම තමන් තුලින් දකිනවා කියන්නේ. එනං අන්නේ ඒ පාරටයි අපි යන්න ඕනේ සපුරුද්දට අපි වර ග්‍රන්ථ ධූරයේ පෙන්පුරණ එකට එනවා බණ පොතක් කියවනවා ෂෝට් නෝට් එක ගහනවා චාට් ගහනවා කරුණු පාඩම් කරනවා සතර සම්මාප්‍රදාන 4යි පංචේන්ද්‍රිය 5යි ඌ එකක්වත් පාඩම් කරන්න වැඩක් නෑ
ඒකයි මම කියන්නේ දැන් මේ ગાතා මේ ગાතා උනත් මොන දෙයක්වත් ඒ කියන ධර්ම අපි තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ. ඒක දැක්කොත් ગાතාවක් ඕන සූත්‍රයක් දැන් සූත්‍රේ කියවල දැන් මේ සූත්‍රය මම දැන් මේ වෙලාවේ තමයි මේ සූත්‍රේ කියෙන්නේ. ඒ වෙලාවේ කියවල මට ඒ වෙලාවේ හැඟෙන දේ තමයි මම මේ පින්වතුන්ට විස්තර කරන්නේ. නැත්තම් මේක මම කලින් කියවලා පාඩම් කරලා තේරුම හදාගෙන වචන ලියන් ඇවිල්ලා එහෙම කරන්න බෑ. එහෙම කරොත් අපි යනවා අර පරණ තාලෙට. එතකොට අපි කරන්නේ තියරිය පාඩම් කරලා එනවා මූලධර්ම පාඩම් කරලා එනවා ඒක ලියනවා පාඩම් කරන් ආපු එක ආපහු ලියනවා. ඒ ඒ ක්‍රමෙන් මිදෙන්න ඕනේ. ඒ ක්‍රමය තමයි නිවන් දකින්න දැන්ට තියෙන ලොකුම බාධාව. ලොකුම බාධාව ඔන්න ඔය අධ්‍යාපන ක්‍රමය තුල අපි යන්නේ වැරදි වැරදි ට්‍රැක් එකක වැරදි විමර්ශන කරන හැකියාව අපේ නැති වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රායෝගික වෙන අධ්‍යාපන ක්‍රමයක් ප්‍රායෝගික නැහැනේ. ප්‍රායෝගික එකක් නෙවෙයිනේ තියෙන්නේ තනි ක්‍රම කටපාඩම් කරන සිලබස් හදලා විෂයන් 14ක් කිලෝග්‍රෑම් 10ක් බරපොත් බෑග් එකක් දරුවෙකුට උලගෙන ඉතිහාසයේ දන්නේවත් නැති පාඩම් ගොඩක් කාටවත් වැඩක් නැති කරුණු ගොඩක් පාඩම් කරලා විභාග ලියන. ඉතින් ඕක තමයි අධ්‍යාපනය. හැබැයි දෙයක් හිතන්න, මනස විමසන්න පුරුදු කරා නම් අන්නේ විමසන හැකියාවයි මෙතන ඕනේ. එකයි සුතා දතා විචතා. සුතා අහන්න, දතා ධාරණය කරගන්න, විචතා විමර්ශනය කරන්න ඕන. විමර්ශනේ නොකරන තාක්කල් ධර්මයේ දකින්න බෑ පිටුතුන්. එනිසා අන්න මේ කොතනින් ඇහුවත් අපි අපතුලින් දකින තැනටමයි යොමු වෙන්න ඕන. හොඳයි ඊළඟ ප්‍රශ්නය යොමු කරන්න. ඉතින් තමන්ට තියෙන ප්‍රශ්නයක් කට්ටියටම ඇහෙන්න අහන එකත් ලොකු දෙයක් නේ. ඒකෙන් තව කෙනෙක්ගේ ගැටලුවකුත් නිදහස් වෙනවා. මේ පැත්තෙන් එකක් අහනවා. ඔව්. ප්‍රශ්නයක් ඇහුවේ දැන් ඒ පරිවර්තනයේදී අර මම යයි ගැනීමට සුදුසුණු වන්නේ ය මගේ යයි ගැනීමට සුදුසුණු වන්නේ මෙතන මම කියලා කෙනෙක් නැහැ මගේ කියලා කෙනෙක් නැහැ කියලා අපි සිංහලෙන් දන්න තේරුමනේ ඕකද ඕකනේ උතන කියන්නේ ඔන්න උතන තමයි දැන් ඔහු මට බනිනවා නෙමෙයි බැනිනවා කියනකොට ඇත්තටම මගේ දුවක් මගේ පුතෙක් මගේ මහත්තේ තමයි මේ බනින්නේ एक वहाँ इन्न मैन गेयन मगे आईने मैन मैन ममत् तीन ममत् तीन मे मट बाणीनवा भौतिक उनाट मे तुलाएन अपि नुदीन अपि नुदुट यथार्थे मुखद यथा स्वभाव मुखद मे मे बनुमहर मे बिहिवेन यथाभूत स्वभाव मे बिहिवेन दैतीन एत्त मुखद දැන් මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා. දැන් මම නැහැ කියලා කිව්වොත් ඒකත් දිට්ඨිය. මම ඉන්නවා කියලා කිව්වොත් ඒකත් දිට්ඨිය. ඉන්නවනේ කෙනෙක් මේ පේන කෙනා නැහැ කියන්න බෑනේ. මේ කියන පේනා ඉන්නව කිව්වට ඉන්නවනම් පුංචි කාලේ පින්තූරයක් අරන් කියනෝ මේ මම. අවුරුදු 5කට පස්සේ අරන් කියනෝ මේ මම. දැන් අවුරුදු 20දී අරන් කියනෝ මේ මම. සමහරවිට අහන ඇත්තටම අම්මේ මේ ඉන්නේ මමද නංගිද දැන් තමන්ටවත් හොයාගන්න බෑ වෙනස් වෙලා මමද නංගිද එහෙනම් මම කියලා ඒ වෙලාවට පැනෙව්වට ඒ වෙලාවේ තමන්ගේ තුල තැම්පත් වෙලා තීච්ච ගති පොදියට අනුව තමයි ඒ කාලේ කය බලිය හැදුණු මුහුණේ හැඩය හිනාව කතාව ගමන් විලාසෙ දැන් ඔය පහු කරපු කාලේ ටිකේ ගති ටික වෙනස් වුණානේ වෙනස් වෙනකොට ඒ ගතිවලට අදාළව රුව බලිය වෙනස් වෙනවා. හොඳටම තරහ ගන්න කෙනෙක් දේශගතිය වපුරලා වැඩි වුණාට පස්සේ කැන්සර් එකක් හැදෙනවා, පිළිකාවක් හැදෙනවා. ඒ මොකද ආපෝ තේජෝ වායෝ පඨවි මේ ගති ටික හරහා වාපිත් සෙම් තුන අසමතුලිත වෙලා දේශගතිය බලවත් වෙලා අර පිත කෝප වෙලා ශරීරයේ අසමතුලිතතාවයක් නිසා පිළිකාවක් හැදෙනවා. අන්න හේතුව ඇතුලේ තියෙන ගතිවල තියෙන කළු ගති බලවත් රුව බලිය වෙනස් වෙනවා. ඔබ දන්නෝ පිළිකා රෝගියෙකුගේ ස්වභාවය.
දැන් ඔබ කෙනා අනේ ලස්සනට හිටිය කෙනා දැන් මෙහෙම වෙලා බලන්නකෝ වෙනස් වෙලා තියෙන හැටි දැන් ඔබ මමයි කියලා පනවන මෙතන අනේ ලස්සනට හිටිය කෙනා මේ වෙනස් වෙලා වෙනස් වුණේ කොහොමද ඔහුගේ ඇතුලේ තියෙන ගති පොදියට ගැළපෙන කය බලියයි මෙතන වෙනස් වෙවි යන්නේ ඔබ එක තැනකින් තව තැනකට ඔසවගෙන යනවා නාවනවා කවනවා පොවනවා හෝදනවා ඇඳුම් අඳනවා මමයි 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 කිව්වට මෙතන මමෙක් ඉන්නවද මෙතන බාහිරින් මමෙක් ඉන්නවා හැබැයි ඇත්තටම මෙතන වෙන දේ මොකක්ද ගති පොදියක් කරගහගෙන යන කූඩුවක් මේ කූඩුව දැන් මේ ගති පොදියේ වැඩිපුරම තියෙන තිරිසං ගතින අපි හිතමු මේ ගති පොදියේ තියෙන තිරිසං ගති බලවත් වෙලා 180ක්ම තිරිසං ගතින මිනිස් ගති පරය මිනිස් ගති අභිවව තිරිසං ගති බලවත් වෙලා නම් ඔබට තව මොහොතක්වත් ඔය කූඩුව දරන්න බෑ අන්න ඔබ හાર્ට් ඇටැක් එකක් හරි ඇක්සිඩන්ට් එකක් හරි වෙලා මැරෙනවා මැරෙන්නේ මේ කය බලිය මමයි මමයි කිව්වට මෙතන මමෙක් නෑනේ මෙතන තියෙන ගති පොදියක් හැදි හැදි වෙනස් වෙවි යන්නේ එකක්නේ දැන් මනුස්ස ගති ඉවර වෙලා මනුස්ස ගති ඉන්න කාලේ මිනිස්සෙක් විදියට හිටියට වැපිරුවේ එකතු කරේ තිරිසං ගති එක්කෝ භූත ගති එක්කෝ ප්‍රේත ගති එකතු කරා රැස් කරා දැන් ගති මල්ලේ ගති පොදිය තිරිසං ගති බලවත් වෙනවා දැන් එයාට තව මොහොතක්වත් ඉන්න බෑ අන්න මරණයටපත් වෙලා අර ගති පොදියේ තියෙන ගති වලට ගැළපෙන රුව බලිය හැදෙනවා අපි හිතමු කපුටෙක් වෙන පූසෙක් වෙන දැන් එයාට මමයි කියන්න පුළුවන්ද දැන් එතන තියෙන්නේ කූඩුව පූසෙක්ගේ කූඩුව බල්ලගේ ඇතුලේ තියෙන්නේ අර ඉවර වෙච්ච තැන ඉඳන් පටන් ගත්ත ගති ටික එහෙනම් මේ ගති පොදියයි ගමන් කරන්නේ ගති පොදිය ගමන් කරනවා ඒ ගති වලට ගැළපෙන රුව බලිය වෙනස් වෙනවා ඉතින් මම මම කිව්වට මෙතන කෙනෙක් ඉන්නවද එහෙනම් ඔහු මට බනිනවා ඇය මට බනිනවා කොට එතන ඔහි ඔහු කියලා කෙනෙක් ඉන්නවද ඇය කියලා කෙනෙක් ඒ වේලාවේ ඉන්නවා හැබැයි එතන ක්‍රියාත්මක වෙන්නේ ඔහුගේ ගතියක් ඇයගේ ගතියක් ඒ ගති පොදි වලත් වෙන කලම්බණයක් ඔස්සේ පිට වෙන ගිනි ඒකනේ කිව්වේ මගේ පණ කියවට උතන පණක් තියෙනවද ඒ පණ ඊළඟ જાතියේ පැතුවට එතන හම්බෙන්නේ අර පණමද වෙන පණ අන්න ඔය වගේ දෙයක් තමයි උතන තියෙන්නේ දැන් ඕක පැහැදිලිනේ එහෙනම් මම දැන් ඔය භෞතිකව දැන් දැන් ඔය බුද්ධ ධර්මයේ බුදු පියාණන් වහන්සේ උපමා කරා සර්පයාට මේ ධර්මස්කන්ධේම Taman තුලින් දකින්න නැතුව ඒක වචන ටිකකින් තේරුම් අරගන්න ගන්න කට්ටිය බුදු පියාණන් වහන්සේ කියලා තියෙන්නේ මමත්වේ නැති කරන්න මම මගේ කියන සංඥාව නැති කරන්න කියලා ඔන්න එතනින් අල්ල ගන්න මුළු ධර්මස්කන්ධේම මේ වචනින් ගන්න අර මගේ කියලා දෙයක් නෑ මම කියලා කෙනෙක් නෑ මගේ කියලා දරුවෙක් නෑ මෙතන තියෙන්නේ ඇට ටිකක් මස් ටිකක් ලේ ටිකක් මෙතනින් මෙතනට යන්නේ ඇට සැකිල්ල මගේ කියලා ගන්න දෙයක් නෑ මම කියලා කෙනෙක් නෑ කියලා මතුරලා 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 මම නැති කරන්න හදන මගේ නැති කරන්න හදන ඒවා චින්තනයකින් තද මානසිකත්වයකින් දිට්ටිගත වෙලා ඔබ ධර්මයේ වැරදි තැනකින් අල්ලගෙන සර්පයාගේ වලිගින් අල්ලගත්තාම සර්පයා දෂ්ට කරනවා ඔබ වැරදි චින්තනවල වැරදි දිට්ටිවල හිර වෙලා මම නැති කරන්න හද මම නැති මමත්වය කියලා කිව්වේ මේ අත් සංඥාව මේ ගතිය මේ පටියක් දාලා හදන් ඉන්නේ මේක මෙහෙමම වෙන්න ඕනේ කියලා. ඔන්න ඔය පටිය එක්ක එන එකයි මමත්වය, මඤ්ඤතාවය. ඔතන තමයි මත්වීම ඇති වෙන්නේ. මත්වීම ඇති වෙන්නේ පටියෙන්. පටියයි ගලවන්න ඕනේ නැත්තම් මේ මම නැති කරනව නෙවෙයි, මගේ නැති කරනව නෙවෙයි. එහෙනම් ඔහු මට බනිනවා, ඇය මට බනිනවා කියන එක නේතම් මම නේසෝහමස්මි න මේසෝ අත්තාති කියන්නේ මගේ නෙවෙයි, මම නෙවෙයි, මම කියලා පණවන්න දෙයක් නැහැ කියලා සිංහලෙන් අරන් ඔය පද ටික මැතුරුවා කියලා කවදාවත් පටිය ගැලවෙන්නේ නැහැ. පටිය දැකලා නැහැනේ පටිය ගැලවෙන්නේ. පටිය හොයා ගන්න ඕනේ Taman Taman තුල නිච්ච වෙච්ච සුඛ වෙච්ච අච්ච වෙච්ච ලෝකය. ඒක සිද්ධියෙන් සිද්ධියට වෙනස්. Tamanමම වටිනාකම දීපු දේ Taman දකින්න. ඒකට දීපු වටිනාකමත් එක්ක දීපු පටිය දකින්න. ඒ පටිය දැක්කනම් අනිච්ච බව දුක්ඛ බව අනාත්ම බව දකින්නකොට පටිය ගැලවි ගැලවි යන්න ගා.
එහෙනම් ඒක තමන්ගේ ලෝකය තමන් දකින්න මිසක වචන ටිකක් අරන් මගේ කියලා කෙනෙක් නෑ මම කියලා කෙනෙක් නෑ මගේ වසඟේ පවත්වන්න බෑ කියලා ඕක කොලේක ලියාගෙන ඔන්න තරහක් එනෝ වේගේ මම කියලා කෙනෙක් නෑ මෙතන මහත්ය කියලා කෙනෙක් නෑ මගේ කියලා පණවන්න දෙයක් නෑ වසඟේ පවත්වන්න දෙයක් නෑ කියලා මතුරම් 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 ගියාට වැඩක් වෙන්න සමතයක් වෙයි නිකන් අර ඔහේ මතරිල්ලන් මතුරුවාම අර මොනව හරි දෙයක් වෙනවන් සමතයක් වෙයි හැබැයි පටිය දැකලත් නෑ දහම දැකලත් නෑ පටිය ගැලවිලත් නෑ එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ මේක ඊට වඩා වෙනස් දෙයක් කියන එක වචන වලින් දකින්න බෑ කියන්නේම මේකමයි මම පැහැදිලි නේද ඔබතුමිට उदाहरण नान कामर लसन तीनों कुसिए गांड तीन अत पीधानिवल्ट तीनों अतपत गल गांड तीन वब ए पिलीवेल अणीतन बलापुर ओबे तीन देखता वब अणुंगे होब लाइट कदम ऑफ करो अत पीधानिकोण केवल पिघान हूदल तीन ओयक मंत्र हेम दाम कियोणीट हेमन किया कुछ हदन बैकिया करे नंगे अटेनवा කරානම් ඇලෙනවා දැන් එතකොට ඔබ තුල තියෙන කටියක් කියනක ඔබ දකින්න ගන්නවනේ ඔක සිතිවිලි නෙමෙයි ඔක සිතිවිලි නෙමෙයි හෝස් ගාලා එනවා වේගේ හිතන කාලා පිඟාන හොදලා වෙන හොදලක් නැහැ ඔහේ කාපු තැනම තියෙන දැන් දැක්ක ගමන් කේන්තියනු කේන්ති ආපු ගමන් බැනගෙන බැනගෙන යනකොට දැන් අර මෙත් අනුසතිය උතන්ට එනවා මේ කෙනාගේ ගතිය එයාගේ හුරුව මම කොච්චර කියලා කාල පිඟාන හොදන්න කියලා මන්තරේ වගේ ජප කර කර මෙයා මේ ගෙදර ඉන්න පුතාට හරි දුවට හරි පුරුදු කරන්න හැදුවා ඒ ළමයට ඒක පුරුද්දක් නැත්තම් හදන්න අමාරුයි ගොඩාක් වෙලාවට හදන්න අමාරුයි එතකොට ඔබ කේන්ති ගන්නේ අනිත් කෙනාව ඔබට අවශ්‍ය විදිහට වෙනස් කරන්න යනවා කියන්නේ මේ ඔබේ ගතිය ඔබේ පටිය දකින්න දැකලා मे हॉस् काल गिन्न अविलीगेनकोट मम पवत्न हदने पेन मेकद पिंगान कापूतन कालेम टग्गा हौदल एवलेम तीयनोन ममने हदंगे एक मगे गतिया एक आकारेट पवत्न बरी भव पेन्नगा उम पेन्नगा अन्कोट अनीच भव दुख भव अनाथ भव पेनी अनकोट अरे पटिया टिक टिक गेलवेन्नगा हेब पलवेणी अट පළවෙනි දවසේ පිඟානක් කොහොම තියෙනවද දැකලා ආනපාන වෙන. වෙනකොට ඔබේ පටිය පොඩ්ඩයි ගැලෙන්නේ. කුණු පොඩ්ඩයි සැලී සැලී යන්නේ. එතකොට ඊළඟ දවසෙත් ආයේ ඒ වගේම දෙයක් තිබුණොත් අපි හිතමු අර පටියේ බලවත්කම 1000ක් කියලා. යුනිට් මොනවා හරි ඒකක 1000ක් කියලා. එදා ආනපාන වෙලා ආ මෙතින් මේක මේ මම්ම හදාගත්ත දෙයක් නේ කියලා පිළිවලක් දැන් මේ දේවල් පිළිවෙලකට තියෙන්න ඕනේ කියන එක අපි හදාගත්ත දේවල්. මේ දේවල් හොඳයි. මෙහෙම කරන එක හොඳයි. මෙහෙම කරන එක නරකයි කියන්නේ මේ අපි හදාගත්ත දේවල්. ලෝකේ හොඳයි නරකයි කියලා දෙයක් නැහැ. ඔබ හදාගත්ත දේවල්. එතකොට ඒ හදාගත්ත රාමු තුල තමයි ඔබ කොටු වෙලා මේ දඟලන්නේ. ඒක ඒ ඔබේ ගතිබව දකින්න. දකින්නකොට ඔය පටිය පටියේ බලවත්කම 1000ක් නම් පළවෙනි දවසේ ආනපාන වෙනකොට 10ක් ගැලවුණා. තව 990ක් තියෙන. ඊළඟ දවසේ ආයිතර පිඟාන හොදලා නැතුව තිනකොට ආයිතරහ යනවද නැද්ද? ආයි යනවා. ඒ 990ක් තියෙනවනේ ඒකෙන් තල්ලුව හම්බෙන. එදා ආනපාන වුණාම තව 10ක් ගැලවෙනවා. ඔය වගේ වාර ගාණක් යන්න වෙනවා ඔබ ගැලවෙන්න. තදංග මේකක් නම් තව කාලයක් යනවා. කාමරාග පටික කියන එක සම්පූර්ණයෙන් ගැලවෙන්න උපරිම අවුරුදු 7ක් බුදුහාමුදුරුවෝ සතර සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වා දීලා තියෙනවා
උපරිම අවුරුදු 7ක් ඇතුළත දින්නම් පලානම් අධිගතම් කියන ස්වභාවයට එන්න පුළුවන්. ඒ කියන්නේ අනාගාමී හෝ අරහත් ඵලයට පත් වෙනවා. ඔබ තුල දහම භාවිතා වෙන්න පටන් අරගෙන ඒක හිමින් හිමින් සිද්ධ වෙන දෙයක්. බුද්ධ ශාසනයේ එකවරම පැයක් දෙකක් ඇතුළත ඔය කටි ඔක්කොම ගලවපුවයි හිටියා 15 දෙනෙක්. ඒ අය අතිවිශිෂ්ට පුද්ගලයෝ. එතනින් මෙපිට අපි හැමෝම ටික ටික තමයි කෙන්ද කෙන්ද කපන්න වෙන්නේ. ඉතින් ওই කෙන්ද කෙන්ද කපන් යන ගමනේ උපරිම අවුරුදු 7ක් යාවේ ඉවසන්න. හැබැයි ඔබේ පටිය ගැලුණොත් ගැලුණාම තමයි. හැබැයි ඔබ යටපත් කරගත්තොත් ඔය මොනවා හරි භාවනා ක්‍රම කර කර මොනවා හරි මානසිකත්ව හදාගෙන රඟපාපා මට තරහ යන්නේ හරි මොනවා හරි විදියකින් සමතකින් යට ගහගත්තොත් ඔබ ඔබම රවට්ටාගෙන පටිය හැමමයි මුල හැමමයි පොඩක්වත් ඉදිරිලා නැහැ. කොයි වෙලේ හරි බලවත් වෙලා නැගී සිටිනවා. ඒ නිසා කාලයට ඉඩ දීලා හිමින් කලබලයක් නැතුව හිමින් හිමින් ගලවන් යන්න. උපරිම අවුරුදු 7ක් ඔබටම සැබෑ වෙනසක් දක ගන්න පුළුවන්. ඔබ හරියට මේ භාවිතා කරන්න ගත්තොත් අවුරුදු 2ක් 2කමාරක් වගේ යනකොට සෑහෙන ප්‍රමාණයක් පටි ගැලවිලා ගිහිල්ලා හිතා ගන්න බැරි සුවයක් නිදහසක් Tamanට දැනෙන්න ගන්නවා. උපරිම 7ක් තියෙන. ඉතින් හිමින් තමයි යන්නේ. ඔව්. හොඳයි. සූම් තාක්ෂණයේ ඉන්න මහත්මියට ප්‍රශ්න අහන්න පුළුවන්. අවසරය ලැබී උත්තමාවිය. දේශනේදී සඳහන් වුණා පටිගය අයින් වුණත් ඉච්ච ඉතුරු වෙන වගේ. ඒක අපේ මේ ප්‍රායෝගික ජීවිතයේදී කොහොමද අපි දැනගන්නේ කියන එක චුට්ටක් විස්තර කරන්න. ඔව්. දැන් පටිගය අයින් වුණත් ඉච්ච ඉතුරු වෙනවා කියලා. දැන් ඔය පටිගය, දේශය, තරහව, වෛරය මේ ඔක්කොම ද්වේෂයේ තියෙන උපකුලක. ඒ කියන්නේ වෙනස් ස්වභාවයක්. දැන් දේශය කියන එක අපි තුල ඇති වෙනවනේ පිරි අපිරි ක්‍රියාත්මක වෙලා දේශගතිය. මේ දේශ ගතිය තුලම තියෙන ගති ස්වභාවයක් තමයි පටිග කියලා කියන්නේ. පටිග. ඒක ගොඩක් වෙලාවට තමන්ට තමන් එක්ක ඇති වෙන තරහ. ඔය පටිගය කියන එක ඇති වෙනවා දැන් සමහරුන්ට මේ ධර්මය අහපු ගමන් ඕන කෙනෙක් කැමතිනි පින්වතුනි ඉක්මනට නිදහස් වෙන්න නිවා ගන්න මේ ගින්න. ඉතින් පුළුවන් ඉක්මනට ශනික විසඳුමක් හොයන්න. ක්ෂණික විසඳුමක් හොයන වේගය ඉක්මනට නිවා ගන්න ඕනි කියලා ඉච්ඡක් වෙනවා. ඉක්මනට උත්තරයක් හොයා ගන්න ඕනි කියලා ඉච්ඡට පටිච්චලා පටිච්චට අභිච්ච වෙලා මේ ගමන ඉක්මන් කරගන්න පැත්තෙන් ගතියක් ගෙතෙනවා. ඒකත් ගතියක්. ඒ ගතිය ගෙතුනට පස්සේ ඒ කෙනා මේ දහම ඉක්මනට ගන්න ගිහිල්ලා සතර කමටහන් වඩන්න යනවා, නෝට් ගහනවා, පාඩම් කරනවා, පුරුදු වෙනවා, පැත්තකට ගිහින් ප්‍රැක්ටිස් කරනවා, මස්මාළු නොකා ඉන්න හදනවා, ණය නොවී ඉන්න හදනවා. ඉක්මනට නිවාගෙන ඉක්මනට නිවන් දකින්න උවමනාව. අන්න එහෙම කරන කෙනේ දැන් හිතන්න දැන් යාට ඕනේ තරහ නොගෙනම ඉන්න. තරහ නොගෙන ඉන්නවම සුවයක් තියනවා කියලා දන්නවා. තරහ නොගෙනම ඉන්න ඕනේ කෙනා තරහ එනකොට කොච්චර බණ හැමුවත් මේ තරහව නැති කරගන්න බෑනේ කියලා තමන්ට තමන් එක්කම තරහ වෙනවා. එන තමන්ගේ ගතියට තමන්ට තමන් එක්කම තරහාවක් ඇති වෙනවානේ. අන්න ඒ වගේ එක තමයි පටිග කියන ස්වභාවය. ඔය පටිග කියන ස්වභාවය මතු වෙනකොට ඕකත් පටියක් නේ. එතන පාටි හොදදම තියෙන පටිග ගෑවි ගෑවි ඉන්න තද පටියකි. ඒක තමන්ගේ අත් සංඥාව මුල් කරන් තදින්ම බද්ධ වෙනවා. එතකොට දැන් ඒකේ එයා ඉක්මනට බණ අහන්න ඕනි කියලා ඔන්න දවසට පැය දෙකක්වත් හෙට ඉඳන් නම් අහන බණ කියලා හිතාගෙන ඉන්න. දැන් ඉක්මනට නිවන් දකින්න ඕන කම ඇත්ති. දැන් උදේම නැගිටිනකොට ඔන්න උදේ නැගිට්ටහම කෝල් එකක් එනවා නෑදෑ ගෙදරకి අපි අද කොළඹ එනවා ආපු ගමන් ඔගලඟ ගෙදර දවල් කෑමට එමු. ආපෝ අදත් බණ අහලා ඉවරයි මට නම් පුදුම ණය ගොඩක් තියෙන්නේ මාර කර්මකාරී ඔන්න එනවා නිවන වහන අය කියලා දැන් දැන් ඔන්න හෝ කාල එනවා. අද නම් බණහල ඉවරයි. ඉතින් ඕප දූප ටික ඔක්කොම කියවන්න ගනී මෙතන. මගේ සනුත් ඇවිස්සෙනෝ එම දිවට කියලා. දැන් අරගොල්ලෝ ඇවිල්ලා නිකන් ඉන්නේ නෑනේ. ඔක්කොම පරණේව රස කර කර කියනවා. දැන් ඔබ කැමති නෑ සන්නහස ගන්න. ඔබ කැමති නෑ කිය කිය ඉන්න. දැන් ඔබ වෙනම ලෝකයක් හදන් යන්නේ. සන්න ඇවිස්සෙන දේවල් බෑ. මේ අයත් එක්ක ආශ්‍රය බෑ. මගේ නිදහස ඕනි. බණහන්න ඕනි. මන්ට පට ටික ගලව ගන්න ඕනි කියලා දැන් ඕනි 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 කියලා ඉච්ඡද පටිච්චලා 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 නිච්ච කරා වෙනම ලෝකයක්. දැන් බණහන්න කලින් නිච්ච සුඛත්ත වෙනම තිබුණේ
බණහන්න පටන් ගත්තට පස්සේ අලුත්ම නිත්‍ය සුඛත් ලෝකයක් නිර්මාණය වෙලා ඔබ නොදෙනුවත්මම ඒ මොකද්ද ඔබට දැන් පාරක් හම්බුණා හරි හරි බස් එක අහු වුණා දැන් මේකට නැගගත්ත ෆුඩ් බෝඩ් එකේ කොහොම හරි එල්ලීලා දැන් ඕනේ ඉක්මනට යන්න ඔබ බස් එක ඇතුලේ දුවන බස් එකට නැගලා බස් එක ඇතුලේ දුවන දැන් බස් එකට නැග්ගට බස් එක ඇතුලේ දිගුවා කියලා වැඩක් තියෙනවද පින්වතුනි බස් එකේ ඩ්‍රයිවර් පදවන වේගෙටනේ බස් එක අන්තයට යන්නේ එහෙනම් න්‍යාම ධර්මතාවයකට ඔබ යට ඒ ධර්මතාවය අනුව ඔබට ණය ගන්න දෙනු තිනව ඉෂ්ට සිද්ධ කරන් ඒ වේගයක් තියෙනවා ඔබේ ගමනට ඒක ධර්මතාවය ඒ වේගය වෙනස් කරන්න යන්න එපා ඒ වේගෙට යන වේගෙට යන්න දෙන්න ඔබ බස් එක ඇතුලේ දුවන්න ගියොත් ඔබට වෙන්නේ හති වැටිලා පටිගේ ඇති වෙලා ඔබ හති වැටිලා අනේ වැඩන්නේ මේ බස් එකෙත් නුවණක් නැහැ කියලා ඊළඟ හොල්ට් එකෙන් බහලා යන්න ඕක තමයි වෙන්නේ ඉක්මනට දුවන කට්ටියට වෙන්නේ ඊළඟ හොල්ට් එකෙන් බහිනවා බස් එකයි මිස් වෙනෝ මිස් වුණාම තමයි ඒ වගේ අය ඉන්න ඕන තරම් 100ක් මේ දහම ඇහුවොත් දෙන්නයි තුන් දෙනයි හරියට ගන්නේ 99ක්ම ආයි හරිලා යන්නේ एक धर्मतावय तिंगतुन एक एक विधियट हेरेन्न पुलवा तमं करणव 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 आन पानी करणव करणव गैट लिहेन्ने तरहायनो तमं तुलिम पटिगे ऐतिवेनो दहम गेन सेकहितनव ඔය කිව්වට මේ කියන පටියක් ගැලවෙන බණක් නෙවෙයි මේකන මට කොච්චරවත් කේන්ති යනවන කි කිය දහමත් එක්ක රණ්ඩ වෙන දහමත් එක්ක තරහ ගන්න දහම ගැන මේ සැකහිතනව ඔබ තනි කරම ආයි බාහිරට නෑනිල දික් කරන්න ආයි දහම ගැන සැකහිතන ඔබ ඔබ තුල කරන වැඩේ කරන්නේ නැතුව වෙන මොනවා කරත් ඔය පටිය ගලව ගන්න බෑ එහෙනම් ප්‍රශ්නේ දැන් යොමු කරේ පටිගය ඔහොම ගැලවි 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 යනකොට ඉච්ඡා ඉතුරු වෙනවද පටිගය විතරක් නෙමේ රාගය විතරක් නෙමේ කොයි එකක පටිය ගැලවිලා ගියත් මං කිව්වා අන්තිමට ඉච්ඡා ඉතුරු වෙනවා කියලා දැන් ඒ නිවන් නිබ්බානගාමි සුවයක් හොයන කැමැත්තක් අපි තුල තියෙනවා කැමැත්ත තියෙන හින්දානේ මං දේශනාව පටන් ගනිද්දිම කිව්වනේ තුවාලයක් තියෙන හින්දානේ සුව මේ තුවාලෙට සුවයක් හොයන ප්‍රශ්නයක් තියෙන හින්දානේ උත්තරයක් හොයන ගින්නක් තියෙන හින්දානේ නිවා ගන්න හොයන එහෙනම් ඔබට ප්‍රශ්නයක් තියෙනවා ඒකට උත්තරයක් තමයි ඔබ හොයන්නේ ඒ හොයාගත්තට පස්සේ පටිය ගැලවිලා විහාම ඉච්ඡයි තුරු වෙනවා ඉච්ඡයි තුරු වෙනවා ඒ ඉච්ඡත් නැති කරන්න ගියොත් වෙන්නේ මොකද්ද ඔබ විකෘති වෙනවා අනරිය භාවනා ක්‍රම වලින් කරන්නේ ඉච්ඡත් නැති කරලා දාන. එතකොට ඔබ විකෘති වෙනවා. එතකොට කෑවට දැන් රහට කෑමක් හදලා දීලා කෑම රහයිද කියලා. ඔන්න ඔහේ ඉතින් කෑව ඇති රහකුත් නැහැ. මොකක්වත් එහෙම විශේෂ දෙයක් නැහැ. කෑවට කෑව හිටියට හිටියා. කිසිම අර්ථචාර නැහැ. සුඛ වේදනා දුක්ඛ වේදනා නැහැ යා. යා ඉච්ඡත් නැති කරලා තියෙන. इच्छा इतुरु वेनो पाटिय गैलविला यान्नी आरा आन पान वेवी हुंदत्त बलान्नो दहम आहन्ने अनकोट देंग आरे मां इससे लिक्यु गेदत्त काटिया के नम कियन अतो बा हुंदलन तारा गियाने देंग वा निवंदा कीन तादु उमना वक्ती नो इच्छते पाटिच्चेला पाटिच्चेला अभिच्चेला ए पैत्तें गातिया गेति गेति यानो ए आसे काटिया के नम कियनो अयो अदात तिवराय बनाक कहान्ने वेन्ने අකමැති දෙයක් වුණා දුක වේදනාවක් ආවා ඒකට ඉච්ඡිත පටිච්චලා පටිච්චද අභිච්ච වෙලා අර එන මිනිස්සු හින්දා ඒගොල්ලෝ හින්දා හැබැයි ඒගොල්ලෝ නිසා නෙවෙයි ඒගොල්ලෝ එන එක නිසා ඔබ කැමති දේ ඔබට අවශ්‍ය පරිදි ඉෂ්ට කරගන්න බැරි වෙච්ච නිසා අනුන්ගේ තුලින් දකින්නේ ඔබේ ලෝකේ නෙහම වෙලෙම අනුන්ගේ තුලින් ඔබ හොයන්නේ ඔබේ ලෝකේ නෙහම වෙලෙම එහෙනම් අනුන්ගේ තුලින් ඔබ ඔබේ ලෝකේ හොයාගෙන එතනත් ගතියක් හදාගන්න දේශ ගතිය එනම් එක තැන එකවර ගති පොකුරක් එකක් නෙමෙයි හැදෙන්නේ ගති පොකුරක් හැදෙනවා ඔබ මේ දහම හරියට ලස්සනට ප්‍රායෝගිකව දැකලා Taman තුර භාවිතා වෙන්න ගන්නකොට අර කොයි පැත්තෙන් බෝලේ ආවත් බැට් කරන්න පුළුවන් වගේ ගති කොයි පැත්තෙන් ආවත් පේන්න ගන්න එක පැත්තකින් කොයි පැත්තෙන් ආවත් මේක පේන්න ගන්න දහමටත් එහෙම වෙනවා දැන් ධර්මයේ ටිකක් දැනගත්තාම දැන් ඔය මේ සම්මුතිය හිටපු අය ඉන්නවනේ ඔය මේ මම හොඳට බණ දන්නවා කියලා ඔය ධර්මශාලාවල ඔය උපාසක ඇත්තෝ ඉන්නේ අනිත් අයට බණ කියන. ඒගොල්ලන්ට මේ දහම අහු වුණාමත් ආ මෙච්චර කල් කරගෙන ඉඳලා තියෙන වැරදි දෙයක් තමයි මට හරියක හම්බුනේ කියලා මේක හොයාගන්න. මේක හොයාගෙන මේකේ වචන ටික මුලින් හොයාගන්න. ඊපස් ණය විනයට බහා ගලපන්න ඕනේ මේ
හේතුඵල දහමන ණය විනයට බහා ගලපන්න ඕනි අත් සංඥාව නැති කර ගන්න ඕනි අසීමාණේ අයින් කර ගන්න ඕනි දවතාවයක් තියෙන සංදේශන වචන ටික ඔක්කොම අහගෙන ඊට පස්සේ තින් ගිරව තමයි අර ගිරව දදා අර පුරුද්දට අර ටික කිය කියා යනවා ආයෙත් අර ගතියම මතු වෙනවනේ එකයි වෙන්නේ මේ ධර්මය අපි හිතනවා අපි වැරදි පිළිල්ලෙන් හරි පිළිල්ලට ආවා කියන වැරදි පිළිල්ලෙන් හරි පිළිල්ලට ආවත් ඔබේ ගතිය මාරු වෙච්ච ගමන් හරි පිළිල්ලෙන් අල්ලගන්නේ අර ගතියම තමයි. ඒ සමහරු ඉන්නවා එදා ඉඳන්ම දන් දෙන්න උපන් සතා. සතා තමයි ඇතුලේ ඉන්නේ දන් දෙන එකෙත් ගතියක් තියෙන්නේ. දන් දෙන්න උපන් සතා. කොතන ගියත් කැමති තමන්ගේ නම දාගෙන අද දායකත්වයේ මෙයාගෙන් අද දායකත්වයේ මගේ හැමදාම දාන දැන් කිනෝ වැඳ වැඳ පුද පුද ඔය දන් දෙදී ගිහින් හරියන්නේ නැහැ මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය දකින්න ඕනි කියලා. එතකොට එයා මේ දහම අහන්න යොමු වෙනවා. ඒ ආවත් එයා දන්නේවත් නැහැ. ඔබ නොදැනි ඔබට හොරාන්න. අර අත් සංඥාව මත තියෙන එකනි මෙතන මමයි කියලා පණවන්න බෑ. ඔබ දන්නේ නැහැ ඔබේ ගතිය පණ ගහනවා. මේ කොහොමද දන්නේ දානි බාර ගන්නෙ නේ කාටද කියන්න ඕනේ මට මේ දානියක් දී ගන්න ඕනේ අන්න ආව දාන දෙන කතිය ටග් ගාල කරන්නේ දහම දාන්න එක පටිච්ච සමුප්පාද ඒව මට වැඩන්නේ අර ගතිය බලවත් උනා එතනත් ගිහින් කරන්නේ දාන දෙන එක අඩුපාඩු වෙන එක මාසයක දානියක් දෙන්න ඕනේ දාන දෙන එක වැරද්දක් නෙවෙයි මං කියන්නේ පින්වතුනි ඔතන බලන්න පටිය ක්‍රියාත්මක වෙනවද කියන ඒ අලෝභ ආදේශ අමෝහ සුගති සුගති සුදුගති එතනත් ගතියක් තිනු දිබ්බාන සුය කියන්නේ පුණ්‍ය පාව පහිනස්ස පිනුත් නෙවේ පවුත් නෙවේ ඔය දෙකේම තින පටියයි පහිනස්ස වෙන්නු පින් කර කර අනේකෙත් පටියක් තිනු පව් කර කර අනේකෙත් පටියක් තිනු ඔය දෙකේම පිරියාපිරි තමයි ක්‍රියාත්මක වෙන්නේ එන නිබ්බාන සුය කියන්නේ පුණ්‍ය පාප පහිනස්ස ඔය දෙකේම පටි සුගති උනත් පටි දුගති උනත් පටි ඔය පටි දෙකම දකින්න. එතකොට පටි ගැලවිලා ගියාම ඉච්ච ඉතුරු වෙනෝ. ඉච්ච ඉතුරු වුණාම ඉතින් දන් දෙදී ඉඳ හැගේ. හැබැයි දෙන්න බැරි වුණා කියලා තද දුකකුත් නැහැ. දුන්නා කියලා 아무ත සතුටකුත් නැති වෙනවා අර පටිය නැතුව දෙනකොට. හැබැයි මුලින් පටිය දැක දැක ඒ කියන්නේ දැන් දාන දෙන සතෙක් ඉන්නවා නම් ඇතුලේ සුගති ගතියක් තියෙනවා නම් ඒක පජානාති කරගන්න. දන් දෙන්න දන් දීලා මේ ප්‍රයෝග දකින්න. දන් දෙනවා අඩු අපාඩුවක් වුණාම දුක හිතෙනවා නම නොකියුවාම අවුල් වෙනවා ඊට පස්සේ නම කිව්වහම පින් දෙනවා ඕවෙන් පටිය බල බල යන්න ඒ පටිය ගැලවි ගැලවි ධම්ම දීලා පටිය බලන්න දන් දෙන්න එපා කියන්නේ ඕන තරම් දෙන්න දීලාම පටිය වලගෙන පටිය ගැලවෙන්න එතකොට පුණ්‍ය කියන එකෙන් පටිය ගැලවෙනවා පුණ්‍ය පාප කියන එකෙන් පටිය ගැලවෙනවා දැන් ඕක උපාදානීය කරගත්තොත් නේ ගෙති ගෙති යන්නේ ඔබ හොයා ගන්න මේ දහමට ආවහම උපාදානය කරගන්න එකලු නේද ප්‍රශ්නේ. උපාදානයක් නැතුව කරන්න පුළුවන් නම් වැඩේ හරි. කියලා ඔබ කියනො මම මේ ඊයේ දානයක් දුන්න මේ පන්සලට හැබැයි උපාදානය කරගෙන නෙවෙයි දුන්නේ එකක්වත්. කියලා අනිත් අයට කියනවා මං දානයක් දුන්නා උපාදානය කරගත්තේ නැහැ. ඒ කියන්නේ උපාදානය කරගත්තේ නැහැ කියලා අනිත් අයට කියලා ඔබ සැනසෙන්න හදමු. දැන් උපාදානය තියෙන්නේ බාහිරින්ද? උපආදානය අප කැප වෙලා ආදානය කරගන්නේ ඇතුලේ ගතිය පිංගුතුනි. ඔබේ ගතිය දැකලා ඔය ගතිය මතුවෙන හැටි දැකලා පටිය ගලවගෙන යන්න. අනිත් අයට වැඩක් නැහැ දැන්. ඒකයි ඔබ හැම වෙලේම අහනවා මේ ධර්මේ මොකද්ද කරන්න ඕනේ? උපආදානයක් නැතුව ඉන්නට තියෙන්නේ හරියට ඉන්න පුළුවන් කියලා ඉන්න හදමු. ආයි රඟපාන්නනේ හදන්නේ. ආයි නළුවෙක් වෙන්නනේ හදන්නේ. උපආදානයෙන් තොරව ජීවත් වෙන නළුවෙක් හදනවා. නළුවෙක් වෙන දෙයක් නැහැ උපාදානය වෙලාම තමයි පටිය ගැනවෙන්නේ ඒ නිසා උපාදානයේ වචනයට බය වෙන්න එපා සමුදේට බය වෙන්න එපා සමුදේට බය වෙනොත් පාපෝ බෑ සම්පදෙන් දවස් 7ක් ඉතින් ඕක අරන් යන්න එපා මේ කල්ප කාලාන්තරයක් ආව දවස් 7ක් ඕක අරගෙන යන්න බැරිද චුට්ටක් මේ ගතිය බිහි වෙලා රෝද වෙලා සතා මතු වෙන්න ඉඩ දෙන්න ඔය මම කිව්වට ඔතන ඉන්න සත්තු කෝටි ඇතුලේ එක එක සත්තු එක එක වෙලාවට එක එක වේසයෙන් එළියට පයි. එනම් මේ එක සතෙක් දෙවේ ඉන්නේ සත්ත්ව ලෝකය. ඉතින් ওই සත්ත්ව ලෝකේ දකින්න. ඒ සත්ත්ව ලෝකේ සත්තු ඉන්නකන් ඉස්සරහට ඉදීපදී යන්නයි. ඒකයි ඉතින් මමයි කියලා පණවන්න බැරි ඒක ඇතුලේ සත්තු ලෝකයක්. එක එක වෙලාවට එක එක සතා.
මනුසතා කියන එක්කෙනක් තින්නෝ ඒක ඇතුලේ භූත සතක් තින්නෝ පේත සතක් තින්නෝ තිරිසන් සතක් තින්නෝ ඔක තමයි දකින්න තියෙන්නේ ප්‍රශ්නෙට උත්තරේ වටෙන් වටෙන් කිව්වා එක එක පැතිවලින් හොඳයි ඊළඟ ප්‍රශ්නෙට ඉඳ දෙමු අපි ආ මේ පැත්තෙන් අහනවා ඊට පස්සේ ඔය පැත්තෙන් අහනවා හරි ඔය පැත්තෙන් एक प्रश्न हिंगतुनी अंतोजटा बहिजटावत्मा नियाम धर्मता क्रियात्मक දැන් ඔබ හොඳට සීරුවට මාරුවට පුද්ගලියෝ කෝටියක් විතර එක වසරින් නම් පාස් කරන් ඇවිල්ලා ඒ ලෙවල් පන්තියේදී හොයාගත්තනේ ඕන කෙනාව ගන්නට නේ ඕන තරම් ගෑනු ළමයි පිරිමි ළමයි එක දැක ඇවිල්ලා එහෙම නැත්නම් ඔෆිස් එකේදී නැත්නම් එහෙම නැත්නම් කැම්පස් එකේදී ගන්නට ඉරණම්කාරය හොයාගත්තනේ අන්න එහෙනම් අපිට ඉරණම්කාරය දැක්කාම අම්මට කැත වුණත් මට ලස්සන වෙන්නේ ඒකනේ එතකොට ඒ කෙනාව ඒ කෙනාට යාවෙන පෑහෙන ගතිය ඇතුලේ තියෙනවා ඒක තමයි අන්තෝජටාව ඒ ගතිය ඒකට බහිජටාවකුත් අනිවාර්යෙන් බලපං ඒ කියන්නේ ඔබ සමග පෙර සසර යම් ගනුදෙනුවක් තියෙච්ච අඩුගානේ කුරුළු කූඩුවක හරි එකට හිටපු කෙනෙක් තමයි ඔය නැවත මුණ ගැහුනේ බහිජටාවක් තියෙනවා බහිජටාව අනිවාර්යෙන් බලවත් වෙලා තමයි අන්තෝජටාව සකස් වෙන්නේ. මේ දෙක අඤ්ඤමඤ්ඤ දෙක එකටමයි එන්නේ. අන්තෝජටාව මුල් වෙනවා බහිජටාව. බහිජටාවෙන් තමයි අන්තෝජටාව බලවත් වෙන. ওই දෙක එකට එනවා. එතකොට මේ පෙර සසරේ මුණ ගැහෙන යම් ගනුදෙනුවක් තීච්ච කෙනෙක් තමයි හම්බ වෙන්නේ. ඔබ දැන් යාපනයේට මාරුවක් හම්බලා යන ඔෆිස් එක. කොළඹ වැඩ කරගෙන හිටියේ මාරු. හතුරයින් හම්බ වෙනවා අන්න එතෙන්දී. යාපනයට ගියාම ඉතින් ගිය දවසේ ඉඳන් කැපිලි කැටිලි ඔබට මේව කරන කපනවා තනතුරේදී හින් පාස් කරනවා හිතනවා මම මෙතනට ආපු නිසා තමයි මගේ කරුමේ කියලා. එහෙම කියනවනේ අපි. හැබැයි ඒකටත් හේතුවක් තිබ්බා. ඒ මාරු වීම වෙන්න හේතුවක් තිබ්බා. අර පුද්ගලයා මුණ ගැහෙන්න හේතුවක් තිබ්බා. ඒ නියාම ධර්මතාවය අනුව බහිචටාව සකස් වෙන විදිය. එතකොට බාහිර නියම උතුණියාම බීජනියාම ධම්මනියාම කම්මනියාම චිත්තනියාම තිනවනේ ඉරුතු විපර්යාසයන් අනුව ඇයි ඔබ මේ හෙල ජම්බුද්දීපේම මේ මෙහෙම ඉපදුනේ ඇයි මේ දහමම අහන්න අවස්ථාව ලැබුනේ ඇයි මේ දහමට හිතෙන් මාර කැමැත්තක් ඇති වෙලා මාර එක්ක හරි මාර නැතුව හරි මේ කැමැත්ත ඇති වෙලා මේ දහම ඔස්සේ යන්න හිත පහළ වුනේ අහල පුරුදු එකක් තියෙනවා පින්වතුනි නිකන් අර වචන ඇහෙනකොට දැනෙනව නේද මහ හුරු බව මේ මාගදී වචන ඇහෙනකොට දැනෙනව නේද හුරු බව අහල පුරුදු ගතිය ඒක අර දැනනකොට මුළු ඇඟටම නිකන් දැනෙන ගතියක් එනව නේද ඒ කියන්නේ ඔබ පෙර අහලා තියෙනවා මේ දහම අහලා පුරුදු ඒකයි අහන්නේ මේ ඇවිල්ලා මේ අලුතෙන්ම මේ උණු උණුවේ නෑ මුලේ අහනව නෙවෙයි පින්වතුනි ඔබ අපි හැමෝම මේ දහම අහපු අය මේ ඊළඟ මේ අහන්නේ පුරුද්දට මෙතනින් ගැලවෙනව නම් ගැලවෙනවා ආයෙත් ඉතින් ගැලවුන් නැත්තම් ආයෙ පුරුද්දට කොහෙද හරි ඇහුනොත් තමයි යන්නේ ඒකනේ ඔබට ගාන්ට අර සීරුවට මාරුවට හොඳට තොරල බේරලා බේර ගන්න පුළුවන් වෙන්නේ හරියට පාර ඒ හැකියාවෙන්නේ නියම ධර්මතාවයක් අම් ඒ ඉතුණියාම බීජනියාම ඒව ක්‍රියාත්මක එතකොට දැන් අපි කියනවා මේ දැන් සමහර දැන් දරුව හම්බ වෙනවා සමහර අම්මලට අංග විකල අප ඉතින් ඒ අම්මට අර දරුවව පොඩි කාලේ ඉඳන්ම විශාල මහන්සියක් අරන් අර දරුවව ඒ දරුව ජීවත්වල ඉන්න කාලෙම රකින්න වෙන. ඒකත් ඉතින් ඒ දෙන්නගේ හේතුඵලයක් තියෙන බහිචටාවක් තියෙන. පෙර සසරේ මොකක් හරි කරපු කර්ම විපාකයකුත් එක තමයි ඒ දරුවා ඒ අම්මා කුසට ආවේ දෙන්න මේ විපාකෙ ගෙවන. බහිචටාවක් තියෙනවනේ. ඒ වගේ තමයි යාළුවෙක් කොයි මහත්යව දරුවව හතුරුවව රට ස්වභාවය ගම පරිසරය රැකියාව එක තමයි කම්මදායාදෝ කම්ම බන්දු කම්ම යෝනි ඔක්කොම ඒ කම්ම නියාමේ ක්‍රියාත්මක ඉතු නියාම ක්‍රියාත්මක ඒ වගේ වෙනවා ද සුනාමියක් ආවා සුනාමියට
ගෙදර පස් දෙනා ඉඳලා එක්කෙනෙක් කඩේට ගියා බඩු ගේන්න. ඉතුරු හස් හතර දෙනාම ගහගෙන ගියා කඩේට ගිය එක්කෙනාව බේරුවා. බේරන්න ඕන කෙනා බේරුණා පින්වතුනි. ගහගෙන යන්න ඕන අය ගහගෙන ගියා. කර්ම විපාකේ ගෙවන්න ඕන කෙනා වතුරට යට වෙලා වතුරේ වතුර තුල ජීවිතක්ෂයට පත් වුණා. බේරන්න ඕන කෙනා බේරුණා. ඒ ධර්මතාවයක් තියෙනවා. මේ වගේ අන්තෝචටා බහිචටාව ගැලපෙනවා. වෙලා තියෙන්නේ දැන් අපිට බහිචටාව පියවලා මේ ගමන කෙලවර කරන්න බෑ. දැන් අපි හිතනවා මේ දැන් මට දැන් මේගොල්ලන්ට කවල පොවල ඌවල උයලා හම්බ කරලා ගෙවලා ගෙවලම දැන් පුදුම ණයක් මේක ගෙවලා ගෙවලම කරන්න වෙලා තියෙන්නේ කියලා ඔබ ගෙවලම මේක ඉවර කරන්න බෑ. දැන් නෝන හිතන මාත්‍යාගේ රෙදි හොදලා කන්න උයලා දීලා රෙදි හොදනො කරුණේ ණය පුදුම ණය රෙදි හොදන්න වෙලා හොදන හොදන මදිනො ඔක්කොම අතට පයට දෙනො දැන්වත් ගෙවලා ඉවරයක් කරන්න මේක කිය කියා කියලා. හැබැයි ඔබ බාහිරෙන් රෙදි හොදනවා අයන් කළා දෙනෝ කන්නු කියලා දෙනෝ හිතින් මොකද්ද මා කරුණයක් මේක ගෙවන කවද ඉවර වෙන්නේ මන් දඟන්න පිරි අපිරි ක්‍රියාත්මක වුණා දුක වේදනාව ඇති වුණා වේගයේ වේදනාව ආවේ ගියාව දේශගතිය හැතුණා අන්තෝජටාව හැතුණි බයිජටාව ගෙවන සොපේ යටම ගෙවන රෙදි හොදලා දෙනෝ අයන් කළා දෙනෝ උන් ඇඳගෙන යන්න ඔන්න කාලා යන්න ණය 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 කාර්යය පුදුම ණය කාර්යය बाहिरे नाय विनय बुद्ध देश नाय नाय विनय राग नाय देश नाय मोह नाय ඔබ රෙදි හොදලා දුන්නත් අඳුමයන් කළ දුන්නත් කෑම වල අතට බත් එක දුන්නත් දෙන්නේ දේශයෙන් නා ඇතුලෙන් ණය වෙලානේ දේශනාය පොදියක් හදාගෙනනේ ඔබ සසර ගමනට හේතුව හදනව නම් පින්වතුනි රෙදි බාල්දි ගණක් හේදුවත් නේ ජීවිත කාලෙම කන්නු වල දුන්නත් ඔය ණය ගෙවල ඉවර කරන්න බෑ බාහිරෙන් ගෙවන ණය නෙමේ ඇතුලේ හැදෙන ගැටේ දැකලා නිදහස් වෙන්න පටිය ගැලවෙන්න අන්න ඔබේ ගති ටික නැගති වුණා නම් ඔබට ආයෙත් රෙදි හොදන්න උපදින්න හේතුවක් නැහැ. ඉපදුනොත් රෙදි හොදන්න වෙන්නේ නේ. ඉපදුනොත් උයන්න වෙන්නේ. ඉපදුනොත් දරුවෝ හදන්න වෙන්නේ. එහෙනම් ඔබේ ගති ටික නැගති වුණා නම් බාහිර පැටිය ලස්සනට ගැලවිලා ඉන්නවා. හැබැයි බාහිර පැටි ගෙවල නිවන් දකින්න බෑ තුල එක දකින් නැතු. අපේ අය ලේසියට හදනවා ඔන්න ඉතින් ණය මම ගෙවනෝ ගෙවනෝ මාර ගෙවිල්ලා. ඉවරයක් ඇත්තම නෑ කී කියා ගෙවන. එහෙම කරන්න බෑ පින්වතුනි. ඒකයි වැඩි. එතකොට ඒක තේරුණා නේද බාහිර ණයක් අභ්‍යන්තරයි කියන එකේ දෙකේ වෙනස. හරි පින්වතුනි තව ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. අමේ පැත්තෙන් එකක් තියෙනවා ඊට පස්සේ. चक्कुंच पठिच रूपेच उत्पादित चक्कु विज्ञान चक्कुंच पठिच रूपेच उत्पादित चक्कु विज्ञान තිංනං සංගති පස්සෝ සම්පස්ස ජා වේදනා වේදනා පච්චා තණ්හා උපාදාන භව කියලා කියන්නේ මේ වේගය වේදනාව ආවේගය චිත්තාවේගය ඇවිල්ලා කර්ම බීජ හැදෙන එකම තමයි. එමෙ නැත්තම් පංචස්කන්ධේ පංච උපාදාන ස්කන්ධේ වෙනවා කියන එකම තමයි. එමෙ නැත්තම් ඉන්ද්‍රිය ස්වභාවයෙන් හිටිය ඔබ තුල ආයතනික ස්වභාවයක් ක්‍රියාත්මක වෙලා කර්ම බීජයක් හැදුවා. දැන් උදේ ඉඳන් පත්තරේ කියෝ කියෝ මිදුල අතු ගගා රෙදි හොද හොද හිටියානේ. එක පාටනේ අර කවුරු හරි කියපෙහෙකට රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි ගත්තේ. එහෙනම් උදේ ඉඳන් හිටියේ ඉන්ද්‍රිය ස්වභාවේ. ඕනතරම් රූප දැක්ක කුරුල්ලන්ගේ හඬ ඇහුණා, රේඩියෝ එකේ සින්දු ඇහුණා, අතු ගෑවා, සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උදේට කෑවා, රහ දැනුණා ඔක්කොම කරන්නේ. එක පාට රත් වෙන පිච්චෙන මත් වෙන ගත්තේ මොකක් හරි එකක් හින්දා. හිතන්නකෝ මහත්ය කියපු දෙයක් නිරිස්සුවා කේන්ති ගියා. අන්න ඒ වෙලාවේ තමයි චක්කෝංච පටිච්ච දැන් ඇහැ රූපෙට දැන් මේ මහත්ය මට මෙහෙම කිව්වා. දැන් කඩේට මොකක් හරි එකට දැන් හිතන්නකෝ ඔබ කාලා පිඟාන හොදලානේ. ගැලලා තියෙන.
ඔබට එකපාරට කේන්ති ගියානේ උදේ ඉඳන් හොඳට හිටියා අපි කියන්නේ සාන්ත දාන්තව හිටියා ඒ ඉන්ද්‍රිය ස්වභාවය දැන් පිඟාන දැක්කා මේසු උඩ හොදලා නැතුව ගෙනල්ලා තියලා හැමදාම කියන කෑවහම් පිඟාන හොදන්න කියලා කෝ අදත් මෙනෙල්ලා තියලා ඉතින් ඇති මෙතන කියලා ඔන්න දැන් පටන් ගන්නවා මම තමයි මේ ඔක්කොම කරන්න ඕනි කියලා ඔන්න වේගය එනවනේ තමන්ගේ ඇතුලේ ඒ වේගය එන්නේ චක්කුංච පටිච්ච රූපේච දැන් ඇහැ රූපේට පටිච්ච වෙලා මේ වේදනාව ඇති වෙච්චා කියලා පරිවර්තනය ගන්න වැරදියට ඒගොල්ලෝ කියනවා අර විද්‍යාවේ ආලෝකයට ඇහැට රූපයක් ගැටිලා ආලෝකයේ කදම්බණය වෙලා ඒ ආලෝකයේ ඇහැට වැටිලා රූපය පේන ඔන්න ඔය වගේ කතන්දරයක් තමයි ඒ කටේ කියන්නේ ඔය පරිවර්තන චක්කුංච පටිච්ච රූපේච කියලා කියන්නේ චක්කු කියන්නේ ඇහැ නෙමෙයි මේ ඇතුළේ තියෙන ගතිය රූපේච කියන්නේ රූප නෙවෙයි ඇතුළේ තියෙන ගතිය ගති උත්පාදන ක්‍රියාවලියක් වෙනකොට චක්කුංච පටි 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 එක්කන්නේ පටිච්ච ඉච්ඡට පටිච්ච වෙලා රූපේච ච කියන්නේ හිතේම තියෙන ගති වලින් දෙන තල්ලුවේ දුක වේදනාවක් ඇවිල්ලා වේගය වේදනාව ආවේගයේ ජනිත වෙනකොට චක්කුංච පටිච්ච රූපේච උපදිත චක්කු විඥාන විඥානම් කියලා කියන්නේ මෙච්චර වෙලා උදේ ඉඳන් මිදුලතුක ගා වැඩ කර කර ආවේ ඥාන ස්වභාවයෙන් ඉවවා කෑවා වැඩ කර විඥාන කියලා කියන්නේ විකෘති ප්‍රස්වභාවය රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් ජනිත වෙලා ඔබේ හිතේ කිලිටි ස්වභාවයක් ජනිත වෙන එකයි විඥාණය කියලා කියන්නේ. ඔව් සම්පස්ස වෙන්නේ ඉතින් විඥාණය විකෘති ස්වභාවයක් කියනකොටම වේගය වේදනාවක් වෙනෝ ඒ වේදනාවට සම්පස්සජා වේදනා සංවලින් තල්ලුව දෙනවා. ඊපස් සල්ලිංග වලින් තල්ලුව දුන්නාම අර වේදනාව බලවත් වෙනවා. බලවත් වෙලා ආවේගයක් කියන්නේ චිත්තාවේගයක් කියන්නේ මහා තරහක් උපදිනවා. ඕක තමයි ඒ කියන්නේ. එතන කිලිටි ශක්තියක් නිෂ්පාදනය වෙන එක තමයි විඥාන ශක්තිය කියලා කියන්නේ. සංගතියක් උපදිනවා කියන එකම තමයි. අවසරයෙන් ඉන්නේ අද විශ්වාස සම්බන්ධයෙන් ගොඩක් පාඩමක් තියෙනවා. සංකල්පන සම්බන්ධයෙන් කියනවා. මගේ ජීවිතේ කරන විඥානයේ වන්දන අවශ්‍ය කියලා කියනවා. මෙතන ඉතිරි කරන කීයක් බලන්න ඕන මහනවා. සද්දි පොඩ්ඩක් ඉන්න පැහැදිලි මදි වුණානේ ඔව් අනිත් එක ඕෆ් කරා මම පොඩ්ඩක් මාව ඉලක්ක දෙන්න අවශ්‍ය කරලා නෑ තමයි මම සලකන කරන්නේ සෝවන් සම්පූර්ණ ගාමී නාගමී යන කදේ මම අහලදී මම දැක්ක දේශනාවලදී විවාහ ස්පර්ශය කරනවා හොඳයි හොඳ ප්‍රශ්නයක් නේ දැන් හැමෝටම ඕනේ කොහොම හරි මේ බාන්තුනේ නිදහස් වෙලා පටි ටික ගලවගෙන යන්නේ දැන් මෙච්චර වෙලා උදේ ඉඳන් මම කතා කරානේ පටිපටි කී කියා මොන පටිද මන්නම් පටි කී කියා කිව්වනේ ඔය පටිය දැන් මං කියවන ඉච්ඡට පටිච්ච වෙලා මේ තමන්ම දීපු වටිනාකමක් කර හදාගත්ත පටි කියලා බුද්ධ දේශනාවේ මේ මාර්ග හතරයි ඵල හතරයි තිරු නිවන් මගට යන්න ඒ අට පැහැදිලිවම විස්තර කරන්න පුළුවන් පටි 10 තමයි ඔබ සංසාරයට බද්ධ වෙලා තින පටි 10 තමයි දස සංයෝජන. ඔය පටි 10න් තමයි බද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒ පටි ඒ තව විභංගය. රාග පටි, දේශ පටි, මෝහ පටි කියන්නේ ප්‍රියා ප්‍රියා අතර මේ ප්‍රියා ප්‍රියා අතර අන්තගාමීව ඇලීමෙන් ගැටීමෙන් තමයි මේ ගති ටික සකස් වෙලා තියෙන්නේ. හැබැයි මේ ගතිවල ස්වභාවය පැහැදිලිවම ඔබට දකින්න පුළුවන් තව විග්‍රහයක් තමයි දස සංයෝජන සං එකතු කර ගැනීම රැස් කර ගැනීම යෝග වෙලා බද්ධ වෙලා තියෙන එක තමයි සංයෝග සංයෝජන කියලා කියන්නේ. නම් දස සංයෝජන පටි 10කින් බද්ධ වෙලා තියෙන මොනවාද පටි 10? සක්කාය දිට්ටි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස කියන පළවෙනි පටි තුන.
දැන් සක්කාය දිට්ඨිය කියලා කියන එක ගැන මෙච්චර කල් දැන් ඉපදුණු දවසේ ඉඳන් කෑවා බිව්වා රණ්ඩු වුණා ආසය දේවල් කර කර දඟල දඟල hina වෙවි බැන බැන ඔහේ ආවනේ දැන් අපි ඉගෙන ගත්තා රැකියා කරා හැබැයි ඒක හැමෝටම ඇති වෙන දෙයක් නෙමෙයි සමහර අයට හිතන මොකද්ද මේ ජීවත් වෙනවා කියන්නේ කනවා බොනවා සතුටු වෙනවා ඉගෙන ගන්නෝ රැකියාව කරනෝ අපි හොයනවා නිවීමක් මිදීමක් සුවයක් ඒ සුවයෙන් මේ හැමතැනකම තියනවාද කියන ප්‍රශ්නේ මතුවෙන්න ගන්නෝ ඒ ප්‍රශ්නේ මතුවෙන එකට තමයි අපි කියන්නේ සතර පෙර නිමිති පහළ වෙනවා කියන්නේ ඒ සතර පෙර නිමිත්ත ඔබ තුල පහළ වෙනවා මොන විදිහකට හරි සිද්ධාර්ථ කුමාරයාට මහල්ලෙක් ලෙඩෙක් මලවිනියක් පැවිදිරුවක් කියලා ඔය දැන් මේ භෞතිකවනේ ඔය මහල්ල ලෙඩා මලවිනිය කියන්නේ මේ හිතේ ඇති වෙච්ච තුවාලය හිතේ ඇති වෙච්ච ප්‍රශ්නය හිතේ ඇති වෙච්ච ගැටලුවකටයි උන්වහන්සේ උත්තර හොයාගෙන ගියේ ඒ ස්වභාවයෙන්ම ඔබ තුලත් එනවා දැන් ඔබ තුල මතුණාට පස්සේ ඔබ දැන් දහම හොය හොයා යනෝ ගුරුවරු හොයාගෙන යනෝ ධර්මයේ අහනෝ එක එක දේශකයන් වහන්සේලාගෙන් අහනෝ භාවනා ක්‍රමත් හදාවන්නෝ පූද පූජා කරනෝ පැත්තකට ගිහින් භාවනා කරලා බලනෝ සතර කමඨහන් කියලා මොන හරි වඩලා බලනෝ සමත කරලා බලනෝ උත්තරයක් හොයනෝ ඔබ ඔබගෙන සෝදිසි කර කර යනකොට ඔබට එක මේ දහම හරියට ශ්‍රවණය වෙද්දී තේරෙන්න ගන්නවා සක්කාය සක්කාය කියන්නේ සව 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 කායේ කාය පිළිබඳ මෙතුවක් කල් තිබුණේ වැරදි දිට්ඨිය. ඔබ හිතන් හිටියා මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා. මගේ කර්මෙ මටමයි වෙන්නේ මගේමයි මගේ කර්මෙටමයි මේ අය හම්බුනේ මේකයි වෙන්නේ මේගොල්ලෝ මට බයිනෝ අරගොල්ලෝ බයිනෝ මේ රට වැරදි මේක වැරදි මේ දරුවා හම්බෙච්ච එක වැරදි අරවද මේවද කී කී ඔබ බාහිරයට නැගිලා දික් කර කර ආව මිසක තේරුම් ගත්තේ නැහැ මේ ඔබ තුල ක්‍රියාත්මක වෙන ලෝකයි එහෙනම් ස්වකාය ඔබ තුල කායේ කායක් ක්‍රියාත්මක වෙලා තමයි මේ සංසාර ගැටේ නිර්මාණය වෙන්නේ මෙතුවක්කල් දැනන් හිටියේ නැහැ 24 වෙන වැඩක් නෙවෙයි මේක අපි තුල මේ බද්ධ වෙලයි මෙන්න මේ ගැටේ නිර්මාණය වෙන්නේ කියන එක ඔන්න තේරුම් අරගන්න පටන් ගන්න. එතකොට කායේ කාය පිළිබඳ මෙතුවක් දැනන් හිටපු වැරදි දිට්ටි අයින් වෙලා පැහැදිලිවම දැක ගන්නවා ගති නිසායි සංසාරයට බද්ධ වෙන්නේ ගති උපදින්නේ Taman තුලමමයි Tamanගේ පිරිය පිරි ලෝකයේ මුල් වෙලාමයි මේ ගති උත්පාදනය සිද්ධ වෙන්නේ කියන එක දැක ගන්නකොට සක්කාය දිට්ඨිය බැන තීච්ච මේ වැරද්ද අයින් වෙලා ගින සත්‍ය දැක ගන්න අන්න සක්කාය දිට්ඨිය පිරිසිදු වෙයි ඒක හිතලා කරන්න බෑ දහම ශ්‍රවණය වෙනකොට ධර්ම අවබෝධය තුල තමන්ටම පසක් වෙලා තමන්ටම පැහැදිලි වෙලා ඔන්න ඒ සක්කාය කියන එක සුවකාය ගැන හරියටම ක්‍රියාත්මක වෙන විදිය තේරුම් ගන්න. සක්කාය දිටි විචිකිච්ඡා විඥාණය මේ කියන්නේ මේ චිත්තය අපේ සිත විඥාණය ක්‍රියාත්මක වෙලා මේ කත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් ඇවිල්ලා පිරියපිරි ක්‍රියාත්මක වෙලා වේගය ජනිත වෙලා රාග හරි දේශ හරි මේ ගති හැදි හැදි මේ චිත්තය කිලුටි වෙවි තමයි මේ ගති හැදෙන්නේ කියලා Tamanට පේන්න ගම්. සක්කාය දිට්ඨිය පිරිසුදු වෙනෝ විචිකිච්ඡා සක්කාය විචිකිච්ඡාව පහයති වෙලා ගිහි පැහැදිලි වෙනෝ මෙන්න මෙහෙම තමයි මේ සිත කිලුටි වෙවි ගති හැදෙන්නේ. එතකොට සීලබ්බත පරාමාස මෙච්චර කල් හිතන් හිටියා පන්සිල් රකින්න ඕන දස්සිල් රකින්න ඕන අටසිල් රකින්න ඕනි භාවනා කරන්න ඕනි වත් රකින්න ඕනි පින් දෙන්න ඕනි එතනින් තමයි සැනසෙල්ල කියන. ඔබට තේන්න ගන්නවා පුණ්‍ය පාප පහිනස්ස වෙන්න ඕනි බව. පන්සිල් කියන එක බලෙන් රකින්න ඕනි දෙයක් නෙමෙයි ඒක රැකෙන දෙයක් බව. සංවට්ඨේ හිඳමයි ගති හිඳමයි මේ සංසාරේ යන්නේ කියන එක. සීලය පරම ආහාරය කරගෙන සීල් වතක් තුල යම් යම් වත් තුල හිර වෙලා මෙහෙම කරන එක හොඳයි මෙහෙම කරන එක වැරදි මෙහෙම අනුන්ට සලකන එක හොඳයි පින් කරන එක හොඳයි කියලා හදාන් හිටපු දිට්ටි ටික ඔක්කොම ගැලවිලා යන අන්න සීලබ්බත පරාමාසය තමන්ගේ තුල පහයති වෙලා යනකොට ඔබේ ඇතුලේ මෙතුවක්කල් මේ ගති පොදී තින ගති ඒකයි බුදුහාමුදුරන්ට විභජ්‍යවාදියා කියන්නේ විභජ්‍ය කරා විභජනය කරා එක එක විදිහට මිනිස්සුන්ට තේරුම් ගන්න මේ ගති පොදිය විභංග කරා දිට්ඨාසව කර්ම බීජ බෙදුවා දිට්ඨිය මුල් කරන් ඇති වෙන කෙලෙස් භවාසව අවිද්‍යාසව
කාමාසව කියලා හතරකට බෙදුවා. මේක තීච්ච මේ දිට්ඨාසව කියන කුණු ටික දැන් කුණු පොදියේ 100ට 100යි නම් ඕක 25ව හතරකට ගොඩ ගහන්න පුළුවන් දිට්ඨාසව, කාමාසව, අවිද්‍යාසව, භවආසව කියලා. අන්නර 25 100ට 25 කුණු ටික ගැලවිලා යන ධර්මය ශ්‍රවණය වෙනකොට තමන් පටිච්ච සමුප්පාද ධර්මයක් අහන්න ඕනි. ඒ දහම ඔබට ඔබ ගලප ගලපා අහනකොට ඔබ දරණ ස්වභාවය තුලින් සං උපදින හැටි ඔබට පේන්න ගන්නවා. ඒකට අපි කියනවා ධම්මෝ සං දිටිකෝ වෙන. ඔබ දරණ ස්වභාවය තුල සං කුණු ගති ඉපදෙන හැටි ඔබට පේන්න ගන්නවා. ධම්මෝ සං දිටිකෝ. ආ මේ කුණු ඉපදෙන්නේ මෙන්න මෙහෙමයි මේකයි ඇත්ත හේතුව කියලා ඔබ දකින්න. එතකොට වෙන්නේ සම්මදක්ඛාතාවෙන් සංවලේ කුණු හැදෙන එකේ මිදී නිදහස් වෙන්න පුළුවන් කියලා තමන්ටම තේරෙනවා. මෙච්චර කල් අතඳුරේ අතපතක ගාවා දැන් නම් පාර පැහැදිලි. කුණු හදන්නෙත් මේ ඇතුලේමයි. කුණු බිහි වෙන්නේ මෙහෙමමයි. මේ කුණු පොදියෙන් මට මිදී නිදහස් වෙන්න පුළුවන් කියලා ඔන්න පාර පැහැදිලි වෙනවා. එතකොට ධම්මෝ සම්දිට්ඨිකෝ වෙනු සම්මදක්ඛාතා වෙලා සම්මා දිට්ඨියටපත් වෙනු. සංවලේ මිදි නිදහස් වෙන්න පුළුවන් කියලා පාර පැහැදිලි වෙනකොට අර පළවෙනි පටි තුන ගැලවිලා යනෝ. ආසව පොදිය තිච්ච දිට්ඨාසව ටික ගැලවිලා අයින් වෙනකොට ඔන්න ඔබ සෝතාපන්න මාර්ගයේ ඉඳන් බණ අහහා ආපු එක්කෙනා සෝතාපන්න ඵලයටපත් වෙනවා. සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනාට මාර්ගය පැහැදිලි. ආයි කවුරු මොනව කිව්වත් මේක තමයි පාර. මෙහෙම තමයි කුණු ගැලවෙන්නේ. මට පාර පැහැදිලි කියලා පේන. හැබැයි අර කුණු ගති පොදියේ ගති මල්නේ කාමාසව භවආසව අවිද්‍යාසව එහෙම්මමයි. තරහ යනවා හොඳට. ආස හිතන දේවල් වෙනව හොඳට. ඇයි ඒ කුණු ගති හොඳටම තියෙනවා. වෙන්දට වඩා හොඳට ඒවා තේන්න ගන්න. ඇයි තේන්නේ? දැන් ඔබේ පාරට ටෝච් එකක් වැටිලා වගේ හොඳට එළියයි පාන. මාර්ගය පැහැදිලි. දැන් කුණු ළිඳේ තියෙන කුණු ටික හොඳට පේන්න ගන්න. එතකොට තමයි අර බස් එක ඇතුළේ නැගලා දුවන්න පටන් ගන්න කලබල වෙලා ගන්න. කුණු ටික පේන්න ගන්නවනේ. දැන් කුණු පේනකොට කලබල වෙන්න දෙයක් නැහැ. මතුවෙන වෙලාවට ආනපාන සිද්ධ වෙන්නයි ඕනේ. කටිය ගැලවෙන්නයි ඕනේ. ඔන්න ඊළඟට කාමරාග පටිග. දරුණුම මුල් දෙකක්. කාමරාග නිසා තද ආසාවක් නැති වෙනව, පටිග නිසා තද විදියට දේශගති උපදින. ඔය දෙක වරින් වර ක්‍රියාත්මක වෙනවා. ඔබ ඔය පටි දෙක දැන් ඔන්න තමන් තුළ ක්‍රියාත්මක විදිහට දකින්න ගත්තාම කාමරාග පටිග තුනී වෙන්න පටන් ගන්නවා. කාමරාග පටිග තුනී වෙනකොට තමයි හරියටම ආනපානෙ සිද්ධ වෙන්නේ. සෝතාපන්න ඵලයටපත් උනායින් පස්සේ තමයි හරියටම ආනපානෙ පටි ගැලවෙන විදිහට වෙන්නේ. එතකන් ඉතින් මොන මොනවා හරි ටෙස්ට් කර කර ඉන්නවා. මෙහෙම මෙහෙම කියලා තමන්ගේ පරීක්ෂණේ කර කර යනවා. හරියටම ප්‍රායෝගිකවම යෙදිලා භාවිතා වෙලා පටිය ගැලවෙන්න පටන් ගන්නෙ සකදාගාමි මාර්ගයට වැටුණට පස්සේ. උන්න දැන් කාමරාග පටිග දින පටි ටික ගැලපේ ගැලවෙන්න ගන්න. දැන් නිවන ස්පර්ශ වෙනවා කියන්නේ සිංහලව. ස්පර්ශ වෙන දෙයක් නෙවෙයි තමන් තුල රත් වෙන පිච්චෙන මත් වෙන ස්වභාවයන් තුල ආනපාන වෙලා කටිය ගැලවිලා ගිහිල්ලා ඒ වේලාවේ සුවයක් ලැබෙනවනේ. එතන එතනම සුවය එනවනේ. දැන් ද කේන්තියක් ඇවිල්ලා ගිනිගම්. ඒ වෙලාවේ තමන් හදපු පටිය දැකලා අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව දැකලා නිච්ච සුඛාත්ත ගැලවිලා යනකොට පටිය ගැලවිලා ගිහිල්ලා සුවයක් දැනෙනවනේ. ගිනි අරන් ගිනි 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 කන්ද පුපුර පුපුර ආවා. ආනපාන කරනකොට ගිනි කන්ද නිවිගෙන ගියා. අන්න එතන නිවන නිවන ස්පර්ශ වෙනවයි කියන ඉතින් මන් දන්නේ ওই වචන. එතන එතන තමයි නිවන දකින්න තැන. නිවන දකින්න වර්තමාන මොහොත කොතනද? නිවන කියන්නේ සුවයක්නේ. ගින්න තියෙන්නේ පැසුව දකින්න. ඔබ ගිනි ගත්තාද? එතන පටිය ගැලවිලා ගියානම් අන්න එතනයි නිවන. එතන නිවන් සුවය තමන් අත්දකින්න. ඕකම වෙනම පුටුවකට ගිහින් කකුලක් පිට කකුලක් දාලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. වෙනම සෝයක් අර ප්‍රායෝගික සෝයක් නෙවෙයි. තමන් ගිනි ගන්නෙ කොතනද? දැන් ගිනි තැටියක් උඩ ඉඳන් පිච්චන අය කෑ ගහනවනේ. ඒක නෙමෙයි වේගවල් පිට කරන් ඉන්න බෑ කොමකේ කියන්නේ. ඒ ගින්න තමන් තුල නිවුණාද යම් දවසක? අන්න එතන තමයි නිවන. එතන නිවන. ඊපස් තව කුණු තිනව තව මතුවෙනකොට ආයි ගිනි ගන්න. ආයි නිවා ගත්තනම් ආයි නිවන. ඔක තමයි නිවන් දකින්නවා කියන්නේ.
කුළු ටික කොහොම අයින් වෙලා ගිය තැන නිබ්බාන ගාමි මාර්ගය පරිපූර්ණ වෙනවා. ඉවරයි. ආයෙ තව ගිනි ගන්නෙ නෑ ඉවරයි. ඒක තමයි. ඒක කාමරාග පටික කියන එක තුනී වෙවි යනවා සකදාගාමි මාර්ගයේදී. ඊට පස්සේ ඕකට තමයි බුදු වහන්සේ වහන්සේ කිව්වේ මේ දහම අහන කෙනෙක් උපරිම අවුරුදු 7ක් ඇතුළත මේ දහම භාවිතා කර කර බහුල වශයෙන් තමන්ගේ ජීවිතයට ගලපපා යන්න ඕන. නැත්තම් මේ පොත් පිරෙන්න ෂෝට් නෝට් ගහලා සූත්‍ර පාඩම් කරගෙන අවුරුදු 7යි කරොත් සොරිම තමයි ආයි. මේ දහම දැකලා නැහැ ඉතින් තමන්ගේ තුන. ඒකයි වෙන්නේ. ඒ කරුණම් පාඩම් කරලා ටීචර් කෙනෙක් වෙලා ඉගෙනුවාට වැඩක් වෙන්නේ නැහැ. මේ ධර්මයේ අනුගාමිකයන්ට ශ්‍රවණය වෙන්නේ නැහැ. පර්යේෂකයන්ටමයි. තමන් පර්යේෂකයෙක් වෙලා තමන්ම දකින්න. නැත්තම් මේක වචන වලින් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට තමන්ට පසක් වෙනෝ කාමරාග පටික කියන එක සම්පූර්ණයෙන් ගැලවිලා ගියාම අන්න එතන දැනෙනව හොඳ සුවයක්. ඇත්තටම කියනවා සෝතාපන්න ඵලයට පත් වුණා කියලා සුවයක් නැහැ කිව්වතුන්. ගිනි තැටි එහෙම්මම සකායදිටිය විචිකිච්ඡා කියන දිට්ඨාසව ටික ගැලවිලා ගියා විතරනේ. හැබැයි ඔබෝ පිච්චෙන කාමරාග පටික කියලා දැවැන්ත මුල් දෙක එහෙම්මම. බස් වැද්දාගේ බිරිඳ සෝතාපන්න ඵලයට පත් වෙලා හිටිය ඔබ අහලා තිනවනේ කතාව. වැද්දට දෙනව දඩයම් කරගෙන ඉන්න ආයුධ ටික. මේ එයාගේ තුන දිට්ඨිය ප්‍රසිදුනා විතරයිනේ. තාම ආසාවල් ඒ ටික හැමමම තියෙනවා. එහෙනම් විශාකා මහෝපසිකාව සෝතාපන්න ඵලයට පත් වුණා විතරයි. පින කියන එක තුල තන් සුගති ගති ටික ගති කන්ද ගොතාගෙන හිටියි. ඒ ගතිය සුගතියක් කියලා තමන් දැකලා ඒ පටිය ගැලවෙන්න ඕන ඉතුරු ටිකට යන්න. එතකන් අර පින පළදිදී යනවා ඉස්සරහ. ඒකයි වැඩේ. ඒ ගතිවල තියෙන ස්වභාවය. හරිම සිව්. හරිම සිව්. ඉතින් ওই ස්වභාවයන් දකින්න ඕන. එහෙමනම් අන්න අර වගේ ගතිය දැක්කාම කාමරාග පටික ටික සම්පූර්ණයෙන් ගැලවෙලා ගියා අනාගාමි ඵලයටපත් වුණා. දැන් සෝතාපන්න ඵලයේදී කෙනෙක් මිය පරලව ගියොත් එයා නැවත ඉපදෙනවා කෝලං කෝල තැන් දෙක එක්ක නැවත මිනිස්සෙක් වෙලාම උපදිනවා ජාතසෝතාපන්න විදිහට. දැන් සීකී බුදුහාමුදුරුවන්ගේ කාලේ සෝතාපන්න වෙච්ච අය තාම එනවා කියනවා. ගෞතම බුදුහාමුදුරුවන්ගේ කාලේ සෝතාපන්න වෙච්ච අය තව ඉන්නවා කියනවා. එතකොට ඒගොල්ලෝ සෝතාපන්න වෙච්ච අය නැවත තාම අර ඉතුරු ගති පටි ටික දැකලා නැහැ. නැවත නැවත ඉපදී ඉපදී වෙනවා. හැබැයි කෝලං කෝල එක්ක මිනිස්ස එක්ක සම්යද්දිටික දේව වෙලා ඉපදිනවා. හැබැයි ඒ අය සතරාපා ගත වෙන දෙයක්. ඒ කියන්නේ භෞතිකව සතරාපායකට යන්නේ නැහැ. හැබැයි Taman තුල රත්පිල්ල පිච්චිල්ල මත්පිල්ල තැවිල්ල දැවිල්ල දාහය තියෙනවා. ඒගොල්ලන්ගේ අතින් අර ආනන්තරිය පාප කර්ම කරලා එලකනේ මහා බලවත් වූ තද දේශසගත කර්ම විපාක කරලා බාහිර වූ නිවයකට බාහිර වූ තිරිසන් ලෝකයකට වැටෙන්න කම විපාකයක් සිද්ධ වෙන්නේ නැති එක තමයි සෝතාපන්න ඵලයේදී ධර්මතාවය. හැබැයි තමන් ඇතුලේ පිච්චෙනව ඕනතර. ඒ පිච්චෙන ස්වභාවය තියෙනවා. එතකොට ඒ සෝතාපන්න ඵල ස්වභාවයේ ඉන්න කෙනේ සම්මාදිටික දේව වුණොත් අන්නේ දෙවිය ඒ දෙවිවරු තමයි සමන්තා චක්කවාලේසු කියලා මේ දේවතා ආරාධනාව කරන්නේ අන්නේ දෙවිවරුන්ට. ඒ දෙවිවරු දන්නවා මේ කියන්නේ දහමද බහද බනද කියලා. බව හදන එකක්ද බව නසන පාරක්ද? රාග භව දේශමව බෝහමව නසන පාර නම් කියන්නේ කලින් අහලන තියෙන්නේ. සම්මාදිකයට පත් වෙලා තියෙන්නේ. පාර පැහැදිලි වෙලා තියෙන්නේ. අන්න අඳුර ගන්න පුළුවන් වෙනවා මේ කියන්නේ බන. දේවතා ආරාධනාව කළා කියලා දෙවිවරු වඩින්නේ නෑ වැරදි බනට. හරියට බණ මෙහෙට වූ දහමක් නම් එතනට දෙවි දෙවියෝ ආරාධනාව පිටර මනුස්සාවේසුන් වෙලා මේ දහම ශ්‍රවණය කරලා ඉතුරු මඟ පළවලට යන සම්මාදිටික දේවෝ. එතකොට ඔබ සකදාගාමි මාර්ගයට වැටුණොත් අනිවාර්යෙන් අනාගාමි වෙලාම තමයි මරණයට පත් වෙන්නේ. සකදාගාමි කියන එක ට්‍රාන්සිට් පොයින්ට් එක. එතකොට මේ සතර මඟ සතර පළවල තියෙන පොයින්ට් දෙක. සෝතාපන්න වෙන එක තමයි අමාරුම තැන. පු탁ජනයකින් ට්‍රැක් එකට වැටෙන එක, පාරට වැටෙන එක අමාරු තැන. එතනට වැටුණොත් නිගත සම්බෝධි පරායනියෙම ඉතුරු ටික කවදා හරි වෙනවා. වෙන විදිහට වෙයි. බස් එකට නැගලා තියෙන යන වේගෙට යන්න. හරිද? ඒ ගැන එච්චර හිතන්න දෙයක් නැහැ. යන වේගෙට යන්න යවල යන්න ඉන්නයි. ඊළඟට සකදාගාමි මාර්ගයට වැටෙන තැන තමයි ඊළඟ දෙවෙනි ට්‍රාන්සිට් පොයින්ට් එක.
උත්තරට වැටුණා නම් සකදාගාමි ඵලය කොහොමද සම්පූර්ණ වෙනව? අනාගාමි මාර්ගයට වැටුණා අනාගාමි ඵලය සම්පූර්ණ වෙනවා අවුරුදු 7ක් ඇතුළත. අනිවාර්යෙන් එක වෙනවා. උනාට පස්සේ අනාගාමි ඵලයෙන් කෙනෙක් මිය පරලව ගියොත් එයා නැවත උපදිනවා සසංකාරික අනාගාමි ගන්ධබ්බ හරි අසංකාරික අනාගාමි ගන්ධබ්බ හරි ගන්ධබ්බ අවස්ථාවේ ඉපදිනවා. ඒ සසංකාරිකය බුද්ධ පූජාව බුදුහාමුදුරුවන්ට කැපකරන පූජාවක් තිබ්බොත් ඒකේ සුවඳ ආග්‍රහණය කරන ආහාර විදියට අසංකාරිකයට එහෙම ආහාරයක් අවශ්‍ය නැහැ. තව පුංචි කෙලස් ප්‍රමාණයයි තියෙන්නේ වැය වෙන්න. ඒක ඒ අනාගාමි ඵල ඒකත් භව ස්වභාවයයි. අනාගාමි ඵල භව ඒකත් භව ස්වභාවයයි. මේ භව ස්වභාවයෙන් ඉඳගෙන අර ලුණු කැටයක් තරම් පුංචි ප්‍රමාණයක් තියෙන්නේ තව ගෙවින්න. ඒ ටික ගෙවිලා ගමන කෙලවර කරමු. ඔය අතර අර රූප නැති කළා අනරිය ධාන වඩපු කට්ටිය හිටියානම් ඒ අය අනිච්ච භව දුක්ඛ භව කියන මේ දහම තේරුම් ගත්තොත් ධාන ප්ලස් ධානත් එක්ක තමයි මේ මාර්ගයට එන්නේ. ඒගොල්ලෝ අර අනරිය ධාන ගිහින් ධාන ලබලානේ. ඒ ධාන ලබපු කට්ටියට ධානත් එක්ක ආවොත් ඒ කට්ටිය ඔය කියන්නේ ඒ අය අනාගාමී ඵලයට පත් වුණොත් යම් දවසක මේ දහම හරියට තේරුම් අරගෙන හැබැයි ඒගොල්ලන්ට අෂ්ටාභිඥා හරි මොහරි ධාන පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ හතර ඔය ආකින්ඥා ඥායතන දේවසඤ්ඤායතන ඔහොම ධාන අටක් තියෙනවනේ. ඔය අටක් කොහෙන් කොහෙන් හරි ඒගොල්ලෝ ධාන ලබල නම් ඒ ධාන සොයේ ඇති සොයක් නෑ කියලා ඒතනක් තියෙන්නේ පටියක්. බ්‍රහ්ම පටිය තියෙන්නේ. ඔතන තියෙන්නේ බ්‍රහ්මත්වයට වෙලාගත්ත පටියක්. ඒ බ්‍රහ්ම පටියක් ඒක. පටියක් තියෙන්නේ ඒ පටිය දැක්කනම් ඒ පටිය අනිච්ච බව අනත්ත බව දුක්ඛ බව දැක ගමන් පටිය ගැලවිලා ගියාට අර ලැබපු ධාන සෝය තියෙනවා. ඒ සෝයත් එක ගියොත් ඒගොල්ලෝ අර අනාගාමී ස්වභාවයෙන් මිය පරලව ගියොත් ඒගොල්ලෝ සුද්ධවාස බ්‍රහ්ම ලෝකයකට ඉපදිලා ඒ බ්‍රහ්ම ලෝකේ ඉඳන් ඉතුරු ටික සම්පූර්ණ කරලා පරිනිබ්බානයේ සෝයටපත් වෙනවා. කෙනෙක් මේ ජාතියේම ගිහි ජීවිතේ ඉඳන් හෝ අරහත් ස්වභාවයටපත් වෙනකොට ඉතුරු පටි පහ එතකොට ඉතුරු පටි පහ තමයි රූප රාග මාන උද්දච්ච අවිද්‍ය. ඒකත් ස්වභාවයන් හරිම සියුම් කෙලෙස් ස්වභාවයක්. ඒ ස්වභාවයන් ටිකේ තින පටිය ගලව ගලවා ගියොත් අරහත්ත්වේ පූර්ණයේ වෙලා සසර ගමනින් සදහටම නිවි නිදහස් වෙනවා. ඕක තමයි සතර ඵල සතර මේ මඟ සතර ඵල කියලා කියන්නේ. දැන් අන්තිම පටි පහ අරහත් මාර්ගයේ අරහත් ඵලෙ සම්පූර්ණ වෙන අන්තිම පහේ. ඔය විදිහට තමයි ඒක විස්තර කරන්න ඔබතුමා මොකද කළ යුතුයි කළ හැකි කියලා කිව්වේ මේ තමන්ට මේ සම් දැක්කා මේක තමන්ගේ තුලින් මේ පටිය ගලවා නිදහස් විය හැකි. ඔව් හැකි බව දකිනවා. ඔව් 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 එතන දැන් මෙහෙමයි. සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක් තුල සංගැටේ පේනවා. සංගැටේ පේනවා. දැන් සංගැටේ පේනකොට දැන් සමහරෝ මෙතන ගැටයක් තියෙනවා කියලා පේනවා. අර ගැටය අල්ලල්ල ඉන්නවා. කපන්නේ නැහැ. දැන් සමහරුන්ට දැන් සමහර අයට ඔතන දැන් මෙහෙමයි තියෙන්නේ. ආමිස සුවයක් තියෙනවනේ. අපි ඕනම දෙයක් අපිට ආසම දෙයක උපරිමයටම යනකොට ඒකේ මාර සුවයක් තියෙනවනේ. ඒ සුවය වටිනානේ ඉන්නවා. ඒ වටින මේ වටින සුවේ පටිය ගලවන්නත් කැමැත්තක් එන්නේ බෑ. පටිය ගලවන්නත් කැමති නැත්නම් එයා අර සුවේ විඳ විඳා ඉන්නවා. පටිය ගලවලා ලබන සුවේට වඩා අර සුවේ බලවත් නම් ඒ සුවේ තුල ඉන්නනේ කැමතිනේ. එතකොට මේ ධම්මෝ සම්දිත්තිකෝ වෙලා සං දැක්කට කාමරාග පටික තුනී වෙන්න පටන් ගන්නෑ ගොඩක් අය. එයා පටිය පැහැදිලි වුණාට පටිය අල්ලන්න ඉන්නවා. තාම කැපෙන්නේ. අර
කය වෙන්න පටන් ගන්නෙ නැහැ. සම්මුල දැකලා ඡේදණය වෙලා සමුච්ඡේද ප්‍රහාණිය වෙන්න පටන් ගන්නෙ නැහැ. එතකොට අර ඒකේ දැන් අපි අර කියන්නේ අපි අතර ඉන්න මිනිස්සුන්ව කොටස් හතරකට බෙදන්න පුළුවන්. උග්ගටිතඤ්ඤ, නෙය්‍ය, පදපර උග්ගටිතඤ්ඤ, විපටිතඤ්ඤ, නෙය්‍ය, පදපරම කියලා. උග්ගටිතඤ්ඤ කියන්නේ මේ කියන ධහම මේ වෙලාවම තේරිලා ගැට ටිකක් දැකලා තමන්මම තුලින් කපලා අයින් කරගන්න උග්ගටිතඤ්ඤ. ඔය බාහිර දාරුචීවිය තුමා වගේ ඉක්මනටම මේ සසර ගමනේ නිදහස් වෙච්චයි. විපටිතඤ්ඤාය විපටි පටික දකින්න එක වෙන් කර කර ඉන්නවා එයාගේ ගමන තරමක් දුන්න වේගවත් විපටිතන් නෙයි එක්කෙනා පටියක් තියනවා කෙලෙසින්ද තමයි යන්නේ මෙහෙම වෙනවලු ලෝකයේ කිය ඔහෙ ඉන්න කාල බේන ඔහෙ ඉන්න පටිය දකින්නෙත් නෑ ඊට වඩා අර සුවය හොඳයි එක විඳ විඳා ඉන්න පදපරම එක්කෙනාට මුකුක්ක තේරෙන්නෙත් නෑ ඔන්න ඔය මේක අහගෙන ඔහෙ ඉන්න තාම නූල් බෝලේ පැටලෙවිලා ඉන්නේ කොනක් ඇල්ලිලා නෑ ලිහඟ එයා තාම රවුම මෙහෙම වටේක ගහ තාම ඉන්නු තාම හෙවිලා නැහැ ප්‍රශ්නයක් ඇවිල්ලත් නැහැ තුවාලෙකුත් නැහැ හොඳ කරගන්න ප්‍රශ්නයක්කුත් නැහැ උත්තර හොයන්න ඔහේ බණ අහනෝ අනිත් අයත් එක්ක එනෝ අහනවට අහනෝ නූල් බෝලේ පැටලිලා තාම කොනක් හොයාගෙනත් නැහැ එහෙමයි ඔය අවස්ථා හතරක් අපි වසු කරමු අපිත් නූල් බෝලේ පැටලෙවිල හිටියා නෙයිය ටික ටික යනකොට පදපරන්න පදපරම නෙයිය වෙන ඊට පස්සේ විපටි තන්නේ වෙලා අපිත් අපේ අපේ දහම් මැස පරිපූර්ණ වෙන තැන විපටි උග්ගටි තඤ්ඤ වෙලා ඒ උටි කපලා ගන්න. ඒ හතරත් අපිත් පහු කරන් යනවා. ඒක ස්වභාවයන් හතරක් නේ. ඔය හතර කියන්නේ ස්වභාවයන් හතරක්. එතකොට දැන් අනිත් එක කල යුතුයි කල හැකියි කියලා ඊළඟට හිතන්න එපා මේ දැන් දැන් මෙතන තව පැටලවිලක් තියෙනවා. සන් උපදවණේක වැරදි නූපදවා ඉන්න ඕනි කියලා එකක් හදාගන්න එපා පින්වතුනි. වැඩක් නැහැ. සන් උපදින එක වැරදි කියලා කවුද දාගත්තේ? ඔබනේ. හරි වැරදි කියලා දෙයක් මේ ලෝකේ නැහැ. දැන් ඔබට මේක පටලැවිලි කලියුත්ත කරන්න නොකලියුත්ත නොකරන්න කියලා එකක් හදාගෙන ඉන්නේ. මොන හොඳම තැනක් මං කියන්නේ? කලියුත්ත කරන්න නොකලියුත්ත නොකරන්න. දැන් මට කියන්න කවුද ඔක තීරණය කරන්න කියලා? කලියුත්ත කරන්න නොකලියුත්ත නොකරන්න කියලා කවුද තීරණය කරන්නේ? ඔයාගේ බොස් නේ. බොස් කෙනෙක් දාගෙන ඉන්න වැඩේට තමන් තමන්ට බොස් කෙනෙක් දාගෙන බොස්කින් අහනෝ ඔන්න මට එක්කනේ බයිනවා බනින්නද කලියුත්තද නොකලියුත්තද අටක් ගාලා දාලා බාන් තීරීක වාගේ හිත රිදනවාද අනිත් එක්කනාගේ හිත රිදනවාද එයාගේ හිත රිදෙන්නෙත් නැත්තම් මගේ හිත රිදෙන්නෙත් නැත්තම් එහෙනම් කරාට කමක් දැන් බොස්ටත් උත්තර දී ගන්න බැරුණාම තව බොස් කෙනෙක් හොයමු මට මේ වෙලාවේ මාන වැඩි වුණා මට බනින්නමයි හිතුනේ ඒත් ඒක මම මේ කියන්නේ බනින්න කියන එක කෙලින්ම බැන්නේ නැහැ හිතරිදයි කියලා. හැබැයි මගේ ඇතුලෙන් එච්චර වේගිකුත් ආවේ නැහැ. මට හරියටම හොයාගන්න බැ මේ වෙලාවේ කරන්න ඕනේ මොකද්ද කියලා. එයත් පටලැවිලා, බොස්ටත් පටලැවිලා, අනිත් අය genuත් දහ. එහෙනම් මේ කලයුත්ත කරන්න, ඔකලයුත්ත නොකරන්න කියලා එකක් නෙවෙයි. බුද්ධ දේශනාවේ කලයුත්ත තමයි අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව කියන එක දකින්න එක. නොකල යුත්තක් නෑ ඒ ඔබ හදාගත්තේ ඒවා නිච්ච සුකාත්ත කියන පටිය ගැලවිලා යන එක තමයි නොකල යුත්ත හැබැයි සිංහලෙන් කල යුත්ත නොකල යුත්ත කියලා දාගත්ත ගමන් ඔගොල්ලෝ ඔබ වැඩක් දාගන්න ඔබට වැඩක් දාගන්න වැඩ නෑ වැඩමනේ හොයන්නේ දාසියෝ වගේ වැඩ කරන්න රුසියෝ වැඩම හොයන වැඩම හොයන වැඩක් නෑ කරන්න කල යුත්ත තමයි සුව ධර්මතාවය දකින්න අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව දකින්නකොට අසුව ධර්මතාවය කියන නිච්ච සුකාත්ත පහයති වෙලා යන. ඕක තමයි සුව 80 දහසක් ධර්මස්කන්ධය. එහෙනම් බුද්ධ දේශනාවේ කොඳුනාරචිය කරණීය අකරණීය සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උපසම්පදා කිව්වේ කුසල් කර කර යන්න නෙවෙයි. කුණු සලා හැරෙනවා අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව කියන සුව ධර්මතාවය දකින්නකොට නිච්ච සුකාත්ත කියන අසුව ධර්මතාවේ පහ යති වෙලා යනෝ ඔන්න ඔයයි බුද්ධ දේශනාවේ සුවාසු දහසක් ධර්මස්කන්ධේ ඕක පරිවර්තනය කර 84.3ක් දාලා 84 දහසක් ධර්මස්කන්ධේ කි. ඉතින් එතකොට අපි 84 දහ තාම දැකලත් නැහැ හොයනෝ ඉලක්කමක් විතරක් තියෙනවා. දැන් සුවාසු දහසක් ධර්මස්කන්ධේ ඔබ තුලයි ඔබට දකින්න පුළුවන්. ඒකේ කලයුත්තක් කියලා එකක් නැහැ. මේ දහම පැහැදිලි වෙනකොට කල හැකි කියලා කියන්නේ මේ පටිය ගැලවෙන ක්‍රියාදාමය
සන් උපදින ක්‍රියාදාමය පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය යම් පමණකට තමන් තුළ වැටහුණා. සෝතාපන්න ඵලයට පත්ුණා කියන්නේ චතුරාර්ය සත්‍ය දැක්ම 100%යි නම් ඔබට ඒකෙන් 25%යි පැහැදිලි වුණේ. සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙක් තුළ දැක්ම ඇති වෙලා තියෙන්නේ 25%ක් විතරයි. ඒ දැක්මට අහු වෙන පටි ටික විතරයි අහු වෙන්නේ. අනිත් ඒවා අහු වෙන්නේ නැහැ. ලයිට් එක වැඩිලා තියෙන්නේ 25%යි පවර් එක තියෙන. ඒ පවර් එකට අහු වෙන පටි ටික විතරයි අහු වෙන්නේ. සකදාගාමි මාර්ගයට යනකොට තව චතුරාර්ය සත්‍ය තව පැහැදිලි වෙනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ තව පැහැදිලි වෙනවා. තමන් තුලින් හොඳට පේන්න ගන්න. ඔන්න 50 ලයිට් එක ඔන් වුණා. දැන් 50ට පේන පටි ටික තමයි යැලෙන්න ගන්නේ. ඉතුරු පටි යැලෙන්නේ නැහැ තාම. අන්න එහෙම. ඒක වැටේ. ඒක යම් ක්‍රියාත්මක වෙන දෙයක්. ඔය විදිහට තමයි පටි ටික පේන්න ගන්න. ලින්දේ ඇතුලේ තියෙන පටි තාම පේන්නේ. පේන්නේ නැත්තම් බලෙන් හරල බලන්න ඕනේ නැහැ මතුවෙන වෙලාවක මතුවේ. ඒක කළ යුතුයි කියලා අමුතුවෙන් වැඩක් දාගන්න නැහැ. කළ හැකියි කියලා අමුතුවෙන් හිතන්න දෙයක්වත් නැහැ. තමන් තුල ක්‍රියාත්මක වන ධර්මතාවය දැකීමම තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි දැන් සමහර වෙලාවට සෝතාපන්න ඵලයටපත් වෙලා කෙනෙක් ඉන්න පුළුවන් සෝතාපන්න ඵලයටපත් වෙලා කෙනෙක් ඉන්න පුළුවන් මේ ඒ කෙනා තුල මේ දහම මග ඇරිලම මේ පාර නැතුව ඔහේ ආයෙ අර හිටපු පැත්තකටම ගිහිල්ලා හැබැයි දිටිය පිළිසුදු වෙන්නේ ආයෙ ඉතින් වැඩ ඔහේ කර කර යනවා ඉතුරු මගවල වලට යන්නේ නැහැ එහෙමයි ඉන්න පුළුවන් ඕනතර බුදුහාමුදුරුවෝගේ කාලෙත් හිටියා බුදු පියාණන් වහන්සේගේ ධර්මය අහලා සෝතාපන්න වෙලා අනේ මෙතන ඇති නිවනක් නැහැ කියලා ගියා යත් හිටියලු එහෙමත් වෙන්න පුළුවන් දිටිය පිළිසුදු නැහැ තාම ගිනි ටික එහෙමනේ දැන් ගිනි ටික යාට නිවා ගන්න පාර හොයා ගන්නත් බෑ ඔහේ හැරිලා ආපහු යන්න ඉතින් ආයි කැරකිල අර නියම ධර්මතාවය අනුව කොයි වෙලාවෙ හරි ආවම ආයතන ටිකේ ඉතින් අපිට තියෙන්නේ අයියෝ එහෙනම් දැන් නිකන් බලාපොරොත්තු නිකන් අතරමං වුණා වගේ වුණාද මන් දන්නේ අන්තිමකට ඉකරහා කිව්වා මිතුර එහෙනම් ඉතින් අපටත් යන්න වෙයි දන්නේ නැහැ තව ගොඩක් කල් කියලා වගේ හිතෙන්නේ නැද කට්ටියට ඒකත් එච්චර හිතන්න දෙයක් නෙවෙයි මේ අනවේගයට යන්න දෙන්න කාල බීලා වැඩ ටික කරගෙන ඉගෙන කියාගෙන රස්සාව කරගෙන ওই අන විදිහට යන්න රත්තිල්ල පිච්චිල්ල මත්තිල්ල ආපු තැන නිවන දකින්න ඒක තමයි මේ මොහොතේ නිවි ඔච්චරයි තියෙන්නේ නිවා ගන්න ඕනි ගින්නක් ආවා එතන නිවෙන්න එතන නිවි නිවි යන්න වෙයි ගැලවෙන වෙලාවට පටිය ගැලවේ නිවෙන වෙලාවට නිවේ ගත ටික ගැලවෙනාට ගැලවිලා ඒ ගැන හිතන්න ඕනේ මොන ඵලෙද දැන් සකදාගාමි ඇවිල්ලාද අනාගාමීද තාම කාමරාග පටික තියෙනවද දැන් අනාගාමි ඵලයට ඇවිල්ලාද සමහරව අහනු බඩේ කොරයක් ආවලු පපුවකක් කුමක් හැදුනලු මට කෝල් දීලා අහනු මොන ඵලෙද කිව්වා එහෙම අහන කට්ටිය ඉන්නවා එතකොට දැන් මොකද අර අනිත් ඒවා එහෙමනේ අඩරියේවා එහෙම ඒවා තියෙන එක එකලා එලිපේන ඒවා තියෙනවා කොර වෙන ඒවා තියෙනවා ඉතින් මම කියනවා බුද්ධ බුදුහාමුදුරු කොර වෙන පාරක් කියලා නෑ දැන් ඇගේ ඇතුළ කොර වෙලා හරි කැක්කුමක් ඇවිල්ලා බඩරි දෙන්න ගත්තා හිත නිකන් පපුව නිකන් මොකද්ද මහා වේදනාවක් එන්න ගත්තා මේ මම මේ මෙත් අනුසතිය කරනකොට තමයි එහෙම වුනේ මං කිව්වේ මෙත් අනුසතිය කියලා කරන්න ගියේ මොකද්ද කරන දෙයක් නැහැ පස්සේ කියනවා මෙහෙම 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 කරා මෙව මැතුරුවා මෙහෙම පුරුදු වෙන්න ගත්තා එතකොට තමයි පපුව රිදෙන්න ගත්තේ එහෙම කියනවා කට්ටිය. මොකද ඒගොල්ලෝ හිතනවා අර ශාරීරික වෙනස්කම් ටිකක් වෙනවා මේ මගපල වලට යනකොට ඒ වෙනස්කම් වලින් හිතාගන්නවා හරි. බඩේ කොරයක් ආව මේ ඵලයට ගියා. පපුව කැක්කුමක් ආව මේ ඵලයට ගියා කියලා. දැන් ඒ වගේ හිතන අය ඉන්නවා පින්වතුනි මේ සමාජේ. ඔබ තුළ මේ ඉන්ද්‍රිය ස්වභාවය වෙනස් වෙනවා කියලා කියන්නේ එහෙම වෙනව නම් බුද්ධ දේශනාවත් තුළ නිවීමක් නම් තියෙන්නේ කැකුමක් එන්න බෑනේ කොහෙවත් ඉන්න එකනේ නිවීමක් නම් තියෙන්නේ මේ හිතේ ඇති වෙන නිවීම මිදීම ස්වභාවය ওই භෞතික වූ දේවල් වලින් මයින් යන්න එපා එහෙම ගිහිලත් ගොඩක් අය ඔබ පටලව ගන්නවා ඔබේ ගින්න කොතනද ඔබේ නිවීම කොතනද අන්න එතන තමයි නිවන ඔබ දකින්න ඉතින් නිවන දැක දැක යනකොට වෙන්දහෝ ස්ථාල ගිනි අරන් පිච්චෙන රත් වෙන තැන දැන් නිවෙනවා නම් ඉතින් නිවන දැක්කම පින්වතුනි ඔයිට වඩා තව නිවනක් මොකන්ද ඔයි නිවන දැක දැක යන්නයි තියෙන්නේ ඉතින් හාල බීලා සතුටින් ඉන්නව මරණ වේලාවක මැදී
ඉපදෙන තැනක ඉපදේ තමන් සතුටින් ඉන්න කොයි ඵලයේද කොතරටද ගියේ කියලා වැදගත් නැහැ. එච්චරයි තියෙන්නේ. ඒක තමයි ජීවිතේ විඳිනවා කියන්නේ. එහෙනම් මම හිතනවා දැන් තව ප්‍රශ්න තියෙනවද? එහෙනම් පින්වතුනි දැන් මෙතන තේරුම් අරගන්න ඕනේ වැදගත් දේ තමයි ඔබට මේ ජීවිතය දීලා තියෙන්නේ විඳින්න. ඔබ කරන්නේ විඳවන. එහෙනම් අද ඉඳන් හොඳට කල්පනා කරන්න ඔබට කරන්න යම් දෙයක් තියෙනවා වැඩක් නෙමෙයි. අර උදේ ඉඳන් හවස වෙනකන් දාගෙන කරන්න ඕනේ වැඩක් නෙමෙයි. හොඳ අවදියෙන් විමර්ශනය කරමින් තමන්ගේ ලෝකයේ හොඳට උරගා බලමින් කාල බීල තමන්ගේ මනුස්ස ගති ටික මතක් මතු කරගෙන වාරණ තහංචි වලින් මිදීලා නියම ස්වභාවයට ඉඩ දීලා හොඳට නැගී සිටලා ජීවත් වෙන්න පළමෙරියට. ඒකට අපි කියනවා ලෝක ස්වභාවයට එන්න. තමන්ගේ ලෝක ස්වභාවයට මුලින් එන්න. ඇවිල්ලා මේ ලෝක ස්වභාවය තුළ ජීවිතේ විඳගෙන යනකොට ඔය පටි ටික දැක දැක පටිය ගැලවි ගැලවි යන තැන තමයි අපි අපේ වචනයෙන් කියනවා නම් අන්න අර සුපිරිම අපි ඔය අපේ වචනයෙන් කියන්නේ ආතල් එකටි. කියනවනේ තරුණ ළමයි කියනවනේ. ඒක වෙන දේවල් වලින් අපි හොයනවා. ෆිල්ම් බලලා ටීවී බලලා නටලා සින්දු දාලා ඒක හොයනවා. හැබැයි ඔබ දන්නේ නැහැ ඒකට සම කරන්නවත් බැරි ආතල් එකක් තියෙනවා කියලා තව තැනක. ඒක දන්නවනම් අරව මොනවාද කියලා හිතනවා. අන්න ඒකයි වැඩි. නම් ඒ තරම් සුවයක් අතන තියෙනවා. සියලුම කෙලෙස් වලින් මිදිනිදහසේ චාරිය උත්තමේ කිදින සුවය තුළ තියෙන උප්පරිම සුවය. හොඳට රහක් කැමෝල නියම රහ දැනෙන්නේ එතකොට පිංගුතු. සින්දුවක නියම ඒ කියන්නේ ඉච්ඡ ලෝකය හොඳටම ක්‍රියාත්මක කරනවා. දැන් පටි එක්ක ක්‍රියාත්මක වුණාම අන්තිමට කාලත් නැ. දීලත් නැ. හරියට නිදාගෙනත් නැ. වැඩක් කරලත් නැ. ජීවත් වෙලත් නැ. තනි විඳවිල්ලක් නිකල්ලා තියෙන. ඔය විඳවිල්ල තුල තියෙන පටිය ගලවලා ජීවිතේ විඳින්න. එහෙනම් මේ සියලු පින්වතුන්ට මේ පැය තුනකට ආසන්න කාලයක් මේ කරපු ධර්ම සාකච්ඡාව ඔය පින්වතුන්ට මේ ලැබූ උසස් වූ මනුස්ස ජීවිතය තුල ජීවිතේ විඳින්න මේ දහම් කරුණු කාරණා හේතු වාසනා වේවා. ඔබේ සංගති පටියේ පටිලිහිලා මේ ඡාතියේදීම සසර දුකින් මිදී නිදහස් වෙන්නටම පාර මාර්ගය සැකසේවා. ඒ සඳහාම මේ ධර්ම සාකච්ඡාව උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා කියලා අදිඨාන කරනවා. හොඳයි පින්වතුනි, එහෙමනම් මේ වේලාවේ ඔබේ හිතේ පහම් බවක්, මෙදීමක්, සැනසීමක් ඇති වෙලා තියෙන මේ වේලාවේ කල්පනා කරගන්න මේ සසර ගමන ඔබ තනිව ආවට, අන්තෝ ජටාව නිසා තනිව ආවට ඒ ජටාව සකස් කරන්න උදව් වෙච්ච බහි ජටාවක් තියෙනවා. ඔබට කිරි දුන්නු අම්මාවරු කරන අනන්තයි. ඔබ හිතන්නේ මේ ජාතිය අම්ම විතරයි. තව අම්මාවරු දහස් ගාණක් ඔබට කිරි පොවන්න ඇති. ඔබට ඔබව උස්මහත් කළ අඩි දඩි කරන්න වෙහෙස මහන්සි වුණු පියවරු ගාන අනන්තයි. මේ සහෝදරයෝ අනන්තයි. ඔබට ආච්චිලා සියලා මුතුන් මිත්තන් වෙච්ච පිරිස අනන්තයි. ඒ සියලු පින්වතුන්, ඒ සියලු අය සසරේ මුණ ගැහුණු ඒ සියලුම සත්වයෝ පුද්ගලයෝ මේ වේලාවේ මේ විශ්වයේ මොනයම් හෝ තලයක උප්පත්තිය ලබා ඉන්නවා වෙන්න පුළුවන්. අද ඒ සමහරු දිව්‍ය තලවල, බ්‍රහ්ම තලවල, තිරිසන් අපායේ, ඒ වගේම මනුස්ස ලෝකයේ මොනයම් හෝ තැනක උප්පත්තිය ලබා ඉන්නවා වෙන්න පුළුවන්. ඒ අයට පින් ගන්න බැරි වුණත්, පින් ගන්න පුළුවන් වුණත්, එදා ඔබට සිතින් කයින් වචනේ ඒකල උදව්වට උපකාරයට කෘතගුණ සලකන්න හොඳම අවස්ථාව තමයි මේ අවස්ථාව. එහෙමනම් පින්වතුනි, අනන්ත සංසාරයක් පුරාවට ඔබේ හිත පහන් වෙලා රැස් කරගත් සුදුගති මුල් කරගෙන ධර්මානුශාසනාව තුළින් ඇතිවෙච්ච හිතේ පහන් බව තුළ, දැක්ම පිරිසුදු වීම තුළ ඇතිවෙච්ච සුදු කිරණ ශක්තියේ බලයෙන්, ඒ උතුම් වූ, ඒ ප්‍රබල වූ සුදු කිරණ ශක්තිය, ඒ පුණ්‍ය ශක්තිය මේ මුළු විශ්වය පුරා මුදා හැරේවා. මේ විශ්වයේ සිටින ඔබට සිටි කයින් වචනයෙන් උදව්වක් උපකාරයක් කළ යම් සත්වේ පුද්ගලයෙක් වෙත්නම් ඒ සියලුම සත්වයන්ට පුද්ගලයන්ට මේ සියලු පුණ්‍යානුසම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි, අනුමෝදන් වෙත්වා, අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරමි.
එවැගේම පින්වතුනි ඔබට මේ දෙපයින් නැගී සිටින්නට මේ ඡාතියේදී අතහිත දුන් ඔබේ දෙමෝපියන්ට ඔබේ ගුරුවරුන්ට සුජීවත්ව ඉන්න ඒ සෑම සිරු දෙනාටමත් මේ සිරි සත් ධර්මයේ කන වැකීවා ඔවුන්ට ඔවුන්ගේ සංගතියේ පටිලිහාගෙන මේ ඡාතියේම සසර ගමනින් මිදී නිදහස් වෙන්නටම හේතුපත්ය සැකසේවා කියලා දිඨාන කරන් එයගේ සියලු කම්මාවරණ දුර වේවා ඔබගේ තපකේ සියලු කම්මාවරණ දුර වේවා මේ උතුම් වූ සේ සද්ධර්මේ කන වැකෝ මේ ඡාතියේම මේ මොහොතේම සසර දුකින් මිදී නිදහස් වෙන්නටම හේතුඵල ධම තමන් තුලින් දැන දැක ගැනීමටම හේතු වාසනා වේවා ඒ සඳහා හේතුපත්ය සැකසේවා කියලා අදිඨාන කරන් එවගේම පින්වතුනි අද දිනයේ මෙවැනි වැඩසටහනක් මේ ආකාරයට ඉෂ්ට සිද්ධ කරන්නට ඔබට අවස්ථාව උදා කරලා දුන්නේ කඩවත පදිංචි නවරත්න මහත්මාත් එම මැතිණියත් එම දූ දරු පිරිසත් ඒ සියලු දෙනාම හතරවෙනි වරට තමයි කඩවත මේ ආකාරයේ ධර්ම දේශනාවක් සංවිධානය කළේ ඉතින් නවරත්න මහත්මාත් ඒ මහත්මියත් පවුලේ දූ දරුවන් සෑම සිරු දෙනාගේම පින් බලාපොරොත්තු වෙන අනන්ත සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පුණ්‍යානුසම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරන් නවරත්න මහත්මාටත් දුක් නිරෝගී සුවය වේවා පවුලේ සෑම සිරු දෙනාටම දුක් නිරෝගී සුවපත් භාවය වේවා මේ ඡාතියේම සසර දුකින් මිදී නිදහස් වීමට ඇති සියලු කම්මාවරණ ඉවත් වේවා මේ ඡාතියේම සසර දුකින් අත මිදෙන්නටම මේ පුණ්‍ය කම්මේ උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා කියලා දිඨාන කරමු ඒ වගේම පින්වතුනි අද දිනයේ මේ ධර්ම කටයුත්ත සංවිධානය කරන්න මේ ශාලාව සඳහා ශාලාවේ මෙවැනි ශාලාවක් ඔය පින්වතුන්ට ලබා දෙන්න ඒ සඳහා දායකත්වය සැපවුවා වික්‍රම මහතා ගජනායක මහතා සුදේෂ් මහතා ඒ වගේම අල්විස් මහතා ඒ වගේම ඉංගලන්තයේ පදිංචි අජිත් ප්‍රසන්න මහතා කරුණාසේන මහතා ඒ වගේම තමරා උඩවල මහත්මිය කියන මේ පින්වතුන් සියලු දෙනාම ඒකරාශීව ඒකාබද්ධව තමයි මේ ශාලාව සඳහා දායකත්වයේ සපේලා සංග්‍රහ කටයුතු වෙනුවෙන් දායකත්වයේ සපේලා ඒ වගේම මේ සියලු මහත්ම මහත්මී වික්‍රම මහත්මාගේත් ගජනායක මහත්මාගේත් සුදේෂ් මහත්මා අල්විස් මහත්මා අජිත් ප්‍රසන්න මහත්මා කරුණාසේන මහත්මා සහ තමරා උඩවල කියන මහත්මී මහත්ම මහත්මීන්ගෙන් පින් බලාපොරොත්තු වෙන අනන්ත සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පුණ්‍යානුසම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරන් ඒ මහත්ම මහත්මීන්ගේ සියලු කම්මාවරණ දුර වේවා මේ ඡාතියේම සසර දුකින් මිදී නිදහස් වෙන්නටම මේ උතුම් සිහි සද්ධර්මයේ තමන් තුළින් දැන දැක ගැනීමටම හේතු වාසනා වේවා ඒ සඳහාම මේ ධර්මදායක දායකත්වයේ සැපියුමු මේ පුණ්‍ය කටයුත්ත හේතු වාසනා වේවා උපනිශ්‍රේ වේවා කියලා දිඨාන කරමු ඒ වගේම පින්වතුනි මේ ධර්ම දේශනා දැනට මම විශාල සංඛ්‍යාවක් අවුරුදු 4ක් පුරාවට සිද්ධ කරලා තියෙනවා මම හිතනවා ඉන්ටර්නෙට් එකේ ධර්ම දේශනා 100කට ආසන්න ප්‍රමාණයක් දරට ඔබට අසන්නට පහසුකම් සැලසලා තියෙනවා දහම් මටුවාව YouTube නාලිකාව ඔස්සේ දම්සා YouTube නාලිකාව ඔස්සේ දම් තරණ YouTube නාලිකාව කියන මේ නාලිකා තුනෙන්ම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මේ පින්වතුන්ට දායකත්වයේ සපයන්නේ විශාල පින්වතුන් පිරිසක් මේ පිටිපස මට සහයෝගය දක්වනවා මේ සියල්ල මට තනිව කළ හැකි දේවල් නෙවෙයි ඉතින් විශේෂයෙන්ම මේ හැමදේ මේ අවුරුදු 4ක් පුරාවට සියලුම දේශනා සඳහා ප්‍රවාහන පහසුකම් නොකඩුව අඛණ්ඩවම සැපෙව්වා වාද්‍යවේ දිලීප් පෙරේරා මහත්මියත් දීපා පෙරේරා මහත්මියත් හැම දේශනාවකටම ඒ වගේම උදේශිකා කරවිත මහත්මිය ප්‍රවාහන පහසුකම් සැපෙමින් මේ වැඩ කටයුතු සාර්ථක කරගන්න අතිහිත දෙනවා ඒ වගේම කැමරාකරණය කරලා මේ දේශනාව පටිගත කරලා වීඩියෝ සකස් කරලා ඔබට නැවත වාරයක් අසන්නට
විශාල පරිශ්‍රමයක් දරනවා වජිර පෙරේරා මහත්මයා චන්දිම සමරකෝන් මහත්මයා විරාජ් ධනංජය මහත්මයා එවැගේම විශ්ව සමුදිත මහත්මයා නදීෂාන් මధుරංග මහත්මයා දිනේෂ් ජයලත් මහත්මයා කියන මේ සෑම සිරු දෙනාම විශාල අනුග්‍රහයක දායකත්වයක් දෙනවා මේ සියලු වැඩසටහන් සිද්ධ කරන්න ඉතින් ඒ සෑම පින්වත් මහත්ම මහත්මියගේම පින් බලාපොරොත්තු වෙන අනන්ත සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පුණ්‍යානුසම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරමු ඒ මහත්ම මහත්මීන්ටත් එයට අකුරු කරපු ගුරුවරුන්ටත් හැදු වැඩුව දෙමව්පියන්ටත් ඒ අය සමග සුජීවත්ව සිටින සෑම සිරි දිනාටම මේ සිරි සත් ධර්මයේ කන රැකේවා ඒ සෑම සිරි දිනාටම මේ ඡාතියේම පරම නිබ්බාන සුවේ නිවී සැනසෙන්නටම හේතුපත්ය සැකසේවා කියලා දිට්ඨාන කරනවා ඒ වගේම පින්වතුනි ඔබ අප සිරි දිනාටම මේ සිරි සත් ධර්මයේ නැවත මතු වෙලා මේ ආකාරයට චතුරාර්ය සත්‍ය උතුම් සංදේශනාව පටිච්ච සමුප්පාද ධර්මයේ නැවත මේ ආකාරයට පණ පිහිටුවා සාකච්ඡා කරන්නට හැකි වුණේ උතුම් සංදේශනාවට නැවත පණ පිහිට වූ අති ගෞරවණීය පූජනීය අරිහතුන් වහන්සේ නිසාමයි උන්වහන්සේ මතු කළ වදාළා වූ මේ සිරි සත් ධර්මයේ තව බොහෝ කාලයක් මේ ශ්‍රී ලංකා දූපතේ තුල පැතිරේවා පිම්පිරු මිනිසුන්ට මේ ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබේවා උන්වහන්සේට කායික නිරෝගී සුවය සුවපත් භාවයම වේවා මේ යුග මෙහෙවර තව බොහෝ කාලයක් ඉෂ්ට සිද්ධ කර ගන්නට හේතුපත්ය සැකසේවා ඒ වගේම අප උපම් මේ හෙළබිම ලෝකේ උතුම් රට ශ්‍රී ලංකාව වේවායි අපි සියලු දෙනා අදිඨාන කරමු එහෙමනම් පින්වතුනි මේ සියලු අදිඨානයන් පෙරදරි කරගෙන අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු එත්තාවතාචම් හේහි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම් හේහි සම්බෙදම් පුඤ්ඤ සම්පෙදම් සබ්බේ බුධානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම් හේහි සම්බෙදම් පුඤ්ඤ සම්පෙදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුතු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුතු ඥාතයෝ ඉදම් වෝ ඥාතීනම් හෝතු සුඛිතා හුතු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සිල් දනාටම යහපතක් වේවා සැපතක් වේවා ධම්මානුධම්ම පටිපදාවේ ගමන් කරමින් සියලු සංගතිවල පටිලිහාගෙන නිවීමෙන් මිදීමෙන් සැනසීමෙන් ජීවත් වීමටම මේ සියලු ධර්ම කරුණු කාරණා උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා යතිඨාන කරමි. Thank you.